ஹாய் வாழ்வதே, அப்படியே ஆரம்ப கரும் போதே அதை வேலை இருக்கு. ரைட், மங்கன வாழ ஹெமோபல் அது அப்படி டாக்குமெண்ட் அங்கே தேனவா மம் புதே அது வாழட்டு தீர தேனவா மே அலு கேன வினாஸ் பேப்பர் கப் வாழட்டு தீர தேனவா மொதல் வேக மே எக்ஸாம் டார்கெட் கரகத்து தீவால் கூட கபடி சாகச்சா கரண்டு தேனவா இது கூட எக்ஸாம் டார்கெட் කරගත්ත පේපර් විදිහට දරුවනේ වලට මම මේ දවස් ටික ඒ කියන්නේ දැන් මෙතන ඉඳලා එක්සෑම් යන කම් සෙනසුරාදා දවස් වල තියෙන වැවට අපි මේ අමතර පන්තියක් කරනවා ඒක මේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකම අපි මේ විදිහට විස්තරණ කතා කරගෙන යනවා. එතකොට මම අලුත් අලුත් ප්‍රශ්න මීට කලින් අපි පන්තියේ සාකච්ඡා නොකරපු ප්‍රශ්න මම ටාගට් කරන ප්‍රශ්න කියන කොටසක් විදිහට ඔයාලට පුතේ ලබා දීම සිද්ධ කරනවා. ඒ නිසා ඔයාලා මේ මේ පේපර් ක්ලාස් එක කැන්සල් කරගන්න නම් එපා. හැම දරුවෙම අනිවාර්යයෙන්ම මේ පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේකේ මේ පන්ති අපි කතා කරන්නේ මීට කලින් තියරි පන්තිවල හෝ පේපර් ක්ලාස් ඩිවිෂන් එකේදී හෝ කතා නොකරපු ප්‍රශ්න තමයි අපි මේ කතා කරගෙන යන්නේ. ඒ නිසා මේකේ කතා කරන මේ අලුත්ම ප්‍රශ්න ටික පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්ත වන සෙට් වෙන්න. හරි. එතකොට දරුවනේ අපි මේ පේපර් එක අපි ලබා දීම ඔයාලට කරලා තියෙනවා. මේක ප්‍රින්ට් අවුට් එකක් ඔයා අරගෙන ඇති. මම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නම්. දැන් අද උදේ ඉඳලා මේ දරුව ගොඩක් මැසේජ් දාලා හෙව්වා සර් ඩ්‍රෝවින් එක කරගන්න අමාරුයි කී කියා හැම ප්‍රශ්න ඇහුවා මේක හිතා ගන්න බෑ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඉතින් ඔයාලට එක්සෑම් පේපර් එකෙත් එන්නේ. හරි, අපි අර වෙන දෙයක්ද සරලම ඩ්‍රෝවින් උත් නෙමේ ටිකක් සංකීර්ණතාවයක් තියෙන ඩ්‍රෝවින් ඔයාලට එක්සෑම් එකට එයි. හරි, හොඳයි, එහෙම එකක් තමයි මේ දීලා තියෙන්නේ. මම එන්නම් පොතේ පළවෙනි ප්‍රශ්නෙට. මෙහෙමයි වට කියන්නේ, පහත රූපයේ දැක්වෙන්නේ යාන්ත්‍ර කොටසක සමාංශකයකි. මෙහි එක් කොටසක් කපා ඉවත් කර ඇත. එක කොටසක් ඉස්සරහින් කපලා පළුවක් විදිහට අයින් කරලා නේ තියෙන්නේ. කැපිටල් A දෙසින් පෙනෙන ඉදිරි පෙනුමත්, B දෙසින් පෙනෙන පැති පෙනුමත්, C තලයේ දෙසින් පෙනෙන පෙනුමත් තෙවන කෝණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. හරි, දැන් තෙවන කෝණ ක්‍රමයට අඳින්දි අපි දන්නවා. දැන් අපි 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 අයිඩෙන්ටිෆයි කරගමු කොහොමද තෙවන කෝණ ක්‍රමයට අඳින්දි තියෙන පුතේ. උඩින් තියෙන්නේ මොකක්ද? ප්ලෑන් එක. යටට එනවා මොකක්ද? ෆ්‍රන්ට් එක. පැති පෙනුම සයිඩ් එක තියෙන පැත්තට මෙනවා. මේ රූප සටහනේ පුතේ කැපිටල් A කියන්නේ ඉදිරි පෙනුම, B කියන්නේ පැති පෙනුම. අපේ මොන අත පැත්තටද පැති පෙනුම ගිහින් තියෙන්නේ? වම් අත පැත්තට. එතන පැති පෙනුම ගිහින් තියෙන පුතේ වම් අත පැත්තට. පැති පෙනුම වම් අත පැත්තට යනවා කියන්නේ පැති පෙනුම මාරු නොකර එම පැත්තෙන් වදිනවනේ. ඒක ගැටලුවක් නැහැ. එතකොට පැති පෙනුම වමට එනවා, ෆ්‍රන්ට් එක එනවා, එයා ඩුඩින් ප්ලෑන් එක එනවා. පුතේ මෙන්න මේ ගානේ චූටි එක තැනක මිනුමක පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔයාලට දීලා තියෙන්නේ අර C කියලා ගහලා තියෙන තැන උඩම 43ක්, අන්න එතන හදාගන්න 38ක් කියලා. එතන 38ක් කරගන්න. ඔය 43ක් කියලා දීලා තියෙනවනේ C කියලා දාලා තියෙන තැන ඊතලයේ ගහලා තියෙන තැන 43ක් කියලා දාලා තියෙන්නේ. අන්න එතන දාගන්නකො 38ක් කියලා. එතන 38ක් කරගන්න. එතකොට හරි. අනිත් ඒවා ගැටලුවක් නැහැ. අනිත් ඒවා ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. එතකොට right. C කියන ගහලා තියෙන තැන 43ක් තියෙනවා. ඒක 38ක් කරගන්න. එච්චරයි පාට කරගන්න තියෙන වෙනස්කම. වෙන මොකුත් වෙනසක් කරන්න නැහැ. හරි. හරි. මම හිතනවා දැන් ඔයාලා අඳින්නත් ඇති, ඇඳපු කට්ටිය නිකන් මඤ්ඤම් කරගෙනත් ඇති. හරි. මම ඒ නිසා මේ ඔයාලට මම මේක පැහැදිලි කිරීමකුත් කරන්නම්. ඒත් එක්කම මේ ඔය ඇඳපු කට්ටියගේ ඇඳපු සටහන් නැහැ චුට්ටක් අපිට දාන්න. මම යන වැඩ යන අතරතුර මම බලන්නම්. ඇඳ ගන්න හිතා ගන්නත් බෑ, මේක කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්නත් බෑ වගේ හැගෙන දරුවෝ ටික චුට්ටක් බලාගෙන ඉන්න. මේ සටහනේ සයිඩ් එක තියෙන්නේ වම් අත පැත්තේ නිසා මම පොතේ සයිඩ් එක දාන වම් පැත්තට. හරි, මෙතෙන්ට එනවා සයිඩ් එක. මෙතෙන්ට තමයි උදායක සයිඩ් වියු එක. මෙතෙන් සයිඩ් වියු එක එනවා. හරිද? එතකොට මේ හරියට එනවා අපි දාමු ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් වියු එක මේ හරියට එනවා. හරිද? ෆ්‍රන්ට් එක මෙතෙන් එනවා. එතකොට ප්ලෑන් එක උඩට යයි. ඊට තියෙන විදිහට අපි බැලන්ස් කරගනිමු. හරි? පාඩ දීලා තියෙන විදිහට මුලින්ම අපි සයිඩ් එක අගනිමු. සයිඩ් එක අලිද්දී බලන්න ඔයාලා දීලා තියෙන විදිහට මෙන්න මෙහෙම ඔයාලා සටහන එන්නට ඕන. ඔයාලා එන්නට ඕන සටහනේ මෙන්න මේ වගේ හැඩයක් ඔයාලට ලැබෙයි. මේ තැවිල්ල 5 20යි. මම මුලින් ටික පස්සේ දා ගන්නම්කො. ඊට පස්සේ එහෙනම් මේ ටික අරගෙන 35යි.
මෙනු එන එකක් පිටිපස්සට බලන්න මේක 48ක් එනවා. පෙන්සිල් දෙකයිනේ. එතකොට මෙයා එනවා නිෂ්කම්බේ 20යි. 5 20යි. මේක 5 20යි. මෙයා විල්ලා 5 24යි. 5 24යි. මේ කැවිල්ලා 5 30යි. 5 30යි. මේ කැවිල්ලා 5 35යි. මේ කැවිල්ලා 5 48යි. හරි. ඔය විදිහට මේ ටික දිනවා. එතකොට මේ කැවිල්ලා මේ පත්තරේ ඇවිල්ලා මිලිමීටර 5යි. මෙයා ඇවිල්ලා මිලිමීටර 5යි. හරි. ඊට පස්සේ right. ඊට පස්සේ මෙතනින් මේ ටික ඇවිල්ලා මිලිමීටර 22යි. දැන් අපිට එහා පැත්තේ යන ඉඳලා පුළුවා. ඔන්න සයිඩ් එක. හරිද? දැන් ඔකේ මිනුම් ටික හරියට අල්ලගන්න බලන්න. මෙතන තියෙන මේ අතුර තියෙන මේ කොටස මිලි 5 20යි. ඒ කියන්නේ විශ්කම්බය 20ක් කියන්නේ අරය 10ක් වෙන්න ගත්තා. ඊළඟ එක 24යි. ඊට පස්සේ මෙතන 30ක කොටසක් එනවා. 25ක් එනවා 48ක් එනවා. මේක 5ක් ගානේ දෙපැත්තට අර කුඩට යන පටි එනවා. ඊට පස්සේ මෙයාගේ මෙතන 20ක් වෙන තැන එනවා මෙතන මෙහෙම එනවා. ෆ්‍රන්ට් එක අඳිනකොට මේ කෙලින් එනවා 20යි. නිෂ්කාම්බේ 20ක් වෙන කොටසක් එනවා. ඊට පස්සේ 24ක් වෙන බැගින් සෝරි 24ක් නෙමෙයි. ඔව් 24ක් වෙන බැගින් යනවා. ඒක 12 12 දෙපැත්තට යනවා. ඔව් 5 24ක් නේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මෙහා එනවා ඊළඟට. අපිට මේ සටහන එක මේ විදිහට 24යි කියන්නේ මෙහෙම වෙනවා. මේක ඇතුලේ 24ක පළල කියන්නේ මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ ස්තම්භ දෙකක් තියෙනවා. මේ ස්තම්භ දෙක තව මේ එන්නේ. ඒ කියනවා මේ වගේ උසකට එනවා. ඔක එක තැනක් ගලව ගත්තාම සීරුවේ යන්න පුළුවන්. ඊට පස්සේ මේක තරම් මෙහෙමම අපි අඳිමු. ඊට පස්සේ මෙයා එනවා මෙතනින් මේ දක්වා. මෙයක් මෙතනින් මේ දක්වා එනවා. එතනින් පස්සේ මෙයා උඩින් පටන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ සීමාවකට එනවා. මෙයාගේ මේ සීමාවේ මෙයා මෙහෙම එනවා. ඊට පස්සේ 48 සීමාව 35 සීමාව පරිණා පිටිපස්ස කාර්යය. ඒ කියන්නේ මෙන්න මේ සීමාවට එනවා ඊළඟට. බලාගෙන ඉන්න. හරි බලාගෙන ඉන්න. ඊට පස්සේ මේ ටික 20ක් දුරින් එනවා. මෙයාගේ මම මෙන්න මේ කරලා තියෙන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටස තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ කොටස මේක සඳුරු නොකර ගත්තත් ගැටලුවක් නැහැ. මම ඔයාලට අවබෝධ කරගන්න ඕන නිසා මම මේක පොඩ්ඩක් මේ පාඩ කරේ. එතකොට මෙයාගේ මිනුම් ටික වාර දෙනවා මෙන්න මෙහෙමයි. මේ ටික ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ දුර. මේ දුර ඔයාලට හම්බ වෙනවා මිලිමීටර 20යි. ආගරි මයික් එකක් ඔන් වෙලා පොතේ ඔෆ් කරගන්න. ආගරි මයික් එකක් ඔන් වෙලා තියෙන චිලි චිලි දාරා නේද? බලන්න මයික් එක ඔෆ් කරගන්න. හරි. බලන්න තව තවත් මයික් ඔන් කරගන්න එපා. මේ ටික 20ක් කියනවා මෙන්න මේ ගැප් එක පොතේ 10ක් කියලා එනවා. මේ ගැප් එක 10යි. ඊට පස්සේ මෙතන මෙතෙන්ද තියෙනවා 15ක්. මේ ටික 15යි. මේ ටික එනවා 28ක්. මේ ටික 28යි. ඒ වගේම මෙන්න මේ ටිකත් එනවා 15ක දුරක්. 15යි. මේ ගැප් එක එන්නේ 9යි. මෙතන මේ ටික එනවා 20ක්. ඔය විදිහට දුරවල් ටික එන්නේ. ඊට පස්සේ මේ 20 තමයි මෙතන තියෙන්නේ. මේ 20 තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ තියෙන 30 තමයි මෙන්න මෙතෙන් එන්නේ. 48 එනවා මෙන්න මෙතෙන්ට. හරි. එතකොට මෙතෙන්ද මෙතෙන් තියෙන මුළු උස ගත්තාම මෙන්න මේ දෙන්න අතර තියෙන උස තියෙනවනේ. මේ දෙන්න අතර තියෙන උස කියන්නේ 60යි. ඒ කියන්නේ අපිට දීලා තියෙන 60ක් කියලා. එතකොට ඒ කියන්නේ 60යි කියන්නේ අපිට මෙහෙම ගන්නත් පුළුවන්.
ඒ කියන්නේ දැන් මෙන්න මෙයාගේ මේ උස මෙතන ඉඳලා මෙතේ උස එනවා 22ක්. ඒ කියන්නේ මෙන්න මේක 22. ඒ කියන්නේ මේක ඇවිල්ලා 20යි. ඒක මෙතන 22යි මෙතන 22යි වුණාම sorry මේක 24යි. 24යි මේක 22යි මේක 22යි වුණාම 68ක් එනවා. 68ක් කියලා කියන්නේ මෙන්න මේ දුර. මෙතනයි මෙතනයි අතර ස්පේස් එක. ඔන්න දෙන්න අතර මුළු උස 68ක් වෙනවනේ. හරි. ඊට පස්සේ ඔන්න ෆ්‍රන්ට් එක හරි. ඊට පස්සේ ප්ලෑන් එක අඳිනකොට මට මෙතන ප්ලෑන් කියලා කියන්න මදි වෙයි. මට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ මෙතන ඉඳලා එනවා මෙන්න මේ දක්වා. ඒ කියන්නේ මේ දක්වා මට අඳින්න පුළුවන්. මෙයා එනවා මෙයාගේ මෙන්න මේ මෙයාගේ මෙන්න මේ උඩ තියෙන කොටස එනවා මෙන්න මෙහෙම. මේ කොටස එනවා මෙතනින් මෙයා මෙහෙම එනවා. ඊට පස්සේ මේ කොටස එනවා මෙතනින් මෙහෙම එනවා. මෙයත් එක්ක මෙයා සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම. එතකොට මෙතනින් මෙයා එනවා මෙහෙම එනවා. ඒකේ පළුවක් නේ තියෙන්නේ. මේ පළුව මේ දක්වා එනවා. මෙතෙන් වෙනකන් එනවා පළුව. එතනින් මේ පළුව එනවා කියන්නේ මෙතන මෙයා මේ පිටිපස්සේ මේ ගාට අඩුමු. මෙයා මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් මේ ගැට පනිනවා. ගැට පනිනවා මෙන්න මේ වගේ කොටසක් යනවා මෙතනින් මේ වගේ. ඒ කියන්නේ මෙයා එනවා මෙන්න මේ මැද හරියක් එනකන් ඉස්ලාට ඇවිල්ලා මෙතනින් ඔන්නම විශ්වාස පොට්ට පැඩි කර ගන්නවා. කොහොම ගන්න තියෙන්නේ? ඊට පස්සේ හරි. එතනින් පස්සේ මෙන්න මේ කොටස එනවා. ඒ කොටස එනකොට නම් එන්නේ මම මේ පරිමාණයට නෙමෙයි අඳින්න වල පරිමාණයට ඇද ගන්න. පරිමාණ අධිද්දක ලස්සන රූප එනවා. මෙයාම විශ්වාස පොට්ට පොඩි වෙලා එනවා. මේ ටික වෙනවා මේ කෑල්ල එනවා මෙන්න මෙහෙම. මෙයාගේ මෙනුම් ගත්තාම මෙතන ඉඳලා විශ්කම්බේ 20යි. මෙතන ගත්තාම නම් 20යි එන්නේ. මේ දෙක අතර ගත්තාම නම් අපිට එනවා 30ක් එනවනේ. 30ක් එනවා. ඊට පස්සේ මෙයාගේ උඩින් බලපුවම එක 30ක් එනවා. 48ක් වෙන කෙනාගේ මේ සම්පූර්ණ 48 වෙන්නේ නැහැනේ. මෙතනින් මෙන්න මේ උඩට තියෙන පැනලා තියෙන කොටස තියෙනවනේ. මෙන්න පැනලා තියෙන කොටස මෙතනින් එහාට පහක් කියලා එන්නේ. අනේ සෝරි. මෙන්න මේ කොටස පහක් කියලා එන්නේ. රයිට්. චිත්‍රපට විදිහට එන්නේ නේ. හරි. එතකොට ඔව්. මෙයාලගේ ඉතින් මේ පැත්තේ තියෙන මෙනුම් ටික නම් මෙතනින් කියවෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මෙනුම් ගත්තාම මේ කොටස වෙන්නේ 20ක් විශ්කම්බෙන් කිව්වට මේ ටික කියන්නේ 10යිනේ. මේ ටික 10යි. ඊට පස්සේ මෙතන ඉන්නේ 17.5යි. මේ ටික වෙන්නේ 17.5යි. ඊට පස්සේ මේ ටික වෙන්නේ 24යි. මෙතන දුර මෙතන ඉතන. මෙතන මෙතන ඉතන වෙන්නේ 24යි. 48කට නිසා 24යි එන්නේ. හරි. ඔන්න ඔය වගේ මෙනුම් ටිකක් ලැබෙනවා. මේකේ විශ්කම් වෙනම 5යි. හරි. ඔන්න ඔය වගේ රූප සටහනක් වාර ලැබෙනවා. ඒක ලොකෝටම නැන්දා. වාර සයිඩ් එක, ෆ්‍රන්ට් එක, පෑන් එක පැහැදිලිව සටහන් කර ගැනීම කරන්න. ඊට පස්සේ මෙයාගේ x දිග සහ y දිග අපිට ගන්න එපා. මෙයාගේ x දිග සහ y දිග හොයා ගන්න. දැන් x දිග සහ y දිග ගනිද්දී ඔයාලට ලැබෙනවා මෙන්න මේ රූපය. 20යි 10යි 15යි 28යි 15යි 9යි. අනේක 9 යන්නේ නේ 20ක් නේද? 20යි. ඔන්න ඔය ටික එකතු කරන්නකො 20යි 10යි 15යි 28යි 15යි 9යි 20යි. මේ සෙට් එක එකතු කරනවා වාට එනවා මේ පැත්තට කීයක් විතර එනවද? 15යි 5යි කියන්නේ 8යි 5යි 13යි 17යි. එකතු කරන බලන්න කීයක් හරි එන්නේ. හරි. ඒ බලමු කීයක් දෙන්නේ කියලා. මතකගෙන අපි එකතු කරමු. 20යි 10යි 15යි 28යි 15යි 9යි 20යි. එකතු වුණාම එනවා 108ක් දෙන්නේ. වැරදුන බං අපි. 20යි 10යි 15යි 28යි 15යි 9යි 20යි. මේක එකතු කරාම 117ක් එනවා. මේ පැත්ත එනවනේ 117ක්. මේ පැත්ත 117යි. මේ පැත්ත එනවා මෙතනින් මෙහාට 48යි. මෙතනින් මෙහාට 30යි. උඩම 30ක් නේ නේද? එතන 48යි 30යි. එතකොට 40 30යි කියන්නේ මෙතනින් මෙහාට විස්කම්පේ 40යි කියන්නේ පරිධිය මේ විස්කම්පේ 40යි කියන්නේ අරය 24යිනේ. මේ පැත්තට 24යි මෙතන 30යි කියන්නේ 15යි.
එතන මේ පැත්ත වෙනවා 39යි. මේ පැත්ත 39යි. මේ පැත්ත 39යි මේ පැත්ත 117යි. ඊට පස්සේ මේ උස 68යිනේ. මේක උස හොයාගන්න ඕනේ. මේක උස ගත්තාම මේකේ ඉන්නේ මෙතනින් උඩට 24යි. 24යි. මෙතනින් අරය 15ක් පල්ලයට බලන්න මේ 30යි. අයි කියන්නේ මේ පැත්තට 39යි. මේ පැත්තේ මේ මුළු උස 39ක් වෙනවා. එතකොට මේක x y දුර හොයාගන්න එපා. ඒ x y දුර හොයාගන්නකොට මම මේ පැත්තේ නෙවුවා කියලා මට ඒක. මේ හරි මම ලියන්නද? මම මැදින් ලියන්න ඔයාලා වැඩේ කරද්දි කරගන්න. x කියන්නේ එතකොට 39ට එකතු කරන්න ඕනේ 117ක්. 39ට 117ක් එකතු කරන්නකො 156ක් වෙනවා. හරිද? y කියන්නේ ඔය 39 එකතු කරන්නකො මේ පැත්තෙන් එන 68 39ට 68ක් එකතු කරන්නකො 107ක් කියලා එනවා. ඔන්න xy වටිනාකම. ඕකත් දාගන්නකො x කියන්නේ 156යි y කියන්නේ 107යි. හරි? දැන් ඔය දෙන්න භාවිතා කරලා ඔයාගේ drawing sheet එකේ දැනුවඩස් ගාලා මෙනු ටික දාගන්න පුළුවන්. මම මේක ටිකක් ලොකුවට ඇඳෙහිඳ ඔයාලා කටු සරණක් ඉස්සර වැඩ ගන්න. එතකොට ඔයාලා ID එකක් එනවා. කටු සරණ වැඩ ගන්න පස්සේ ID එකක් එනවා. ඊට පස්සේ ලස්සනට වැඩම නිර්මාණය කරන්න පුළුවන් වෙයි. පැහැදිලි? බලන්න පුළුවන් ඉක්මනින් ඔබ නිර්මාණය කරන්න උත්සාහ කරන බලන්න. වැඩි ඉවර කළා මට දාන්න බලන්න චට්ටක් ගාලා. වැඩි ඉවර කට්ටි මට දාන්න වලින් කට්ටක් ගාලා වැඩි ඇඟ ගත්ත කට්ටි මට දාන්න බලන්න. රයිට් හීට් එක දාලා දෙනවා බලමු ඉස්සෙල්ලා එක හරිද කියලා. රයිට් හරි. දෙකියරි හරි අනිත් පැත්ත ඉක්ම කරන්න බලන්න. මේක හරි අනිත් පැත්ත බලන්න ටක්ටක් ගාලා පටන් ගන්න. දැන් අද වැස්සේ ඉඳන් දරුවනේ සමහර විට ඔයාලා දැන් සමහර අයට ලොග් වෙනකොට එහෙම ප්‍රශ්න කියලා දැන් ඔය දරුවෝ මැසේජ් කරනවා. එහෙම බය වෙන්න එපා. මේ එහෙම ඔයාලට පුළුවන් උපරිම වෙලාවක ක්ලාස් එක රැඳෙන්න. මොකක් හරි ක්‍රමයකින් ක්ලාස් එක ලොග් අවුට් කරලා ආපහු ලොග් වෙන්න ට්‍රයි කරන්න. වැස්සේ ඉඳන් සිග්නල් ඔෆ් ඒරියා එකක් කළා මොන හරි ප්‍රශ්නක් වුණත් අවුලක් නැහැ. දැන් මම මේ හැම වීඩියෝ එකක්ම ඔයාලට YouTube අප්ලෝඩ් කරලා ලින්ක් එක මම ගෲප් එකට දානවනේ. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරි පුළුවන් තරම් ලයිව් එකට ඉන්න උත්සාහ කරන්න. මොකක් හරි ක්‍රමයකින් බැරි වුණොත් විතරක් ඔය මේ වීඩියෝ එක බලන්න. මම කොහොමද මේ වීඩියෝ එක ග්‍රුප් එකට දානවා. හරි. අනිත් කට්ටිය මට දාන්න බලන්න.
දැන් ඉවර කට්ටිය දාන්න බලන්න. ඔයාලා කටුසරණ වල ඇඳ ගන්න. කටුසරණ ඇඳ ගන්නකො ඉස්සලව නැත්තම් ඒක අවුල් වෙයි නැත්තම්. කටුසරණ ඇඳගෙන වැඩේ පටන් ගන්න. වැඩි ඉවර කට්ටි ඉන්නවනේ මට දාන්න ගෲප් මේ ටග්ගල ස්ක්‍රීන්ෂොට් ටග්ගල දාන්න. වැඩි ඉවර කට්ටි මට දාන්න කට්ටක් දාලා වැඩි පරක්කු කරලද දාන්න බලන්න. තා ප්‍රමාණවත් පිරිසක් ඩොවිලන් කම්ප්ලීට් කරේ නැහැ. ඒක නම් මේ කියන්නේ ගායි වගේද වෙලා යයි වගේ අපි ඊළඟ කොටසට යමු නේද? හරි. මේක තව මේ අඳින්න සටහන් කරන්න තියන ඉන්නවද? එහෙම කයි ඉන්නවනම් චුට්ටක් ඉක්මන් කරන්න. අඳින්න සටහන් කරන ඉන්නවනම් අඳින්න සටහන් කරන ඉන්නවනම් පොඩ්ඩක් ඉක්මන් කරමු අපි. ඉවරද පොතේ? රයිට් ඉවරයි කියලා කියනවා. හරි මම මේ කොටස මකන්නද? මකන්නන්නේ. තව අඳිනා ඉන්නවද?
සටහන් කරනවා මේක ෂෝට්, ඒ කියන්නේ මේක කඩු සරණක් විදිහට වැඩ ගන්නවා ඉන්නවද? ඉන්නවනේ ඉක්මන් කරන්න. හරිනේ. රයිට්. මම එහෙනම් මේක මකනවා. මකලා වුණාද වෙලි ගන්නට එන්නම්. හරි. හොඳයි. දරුවනේ දැන් මේ ලබන සතියේදී අපේ පන්තියේ වැඩ ඉවර වෙනවානේ. හරි, ලබන සතියේදී අපේ දැන් ওই පන්තියේ වැඩ ටික පොතේ ඉවර වෙනවානේ. තියරි රිවිෂන් පන්ති වල දැන් වැඩ ඉවර වුණාට පස්සේ දැන් හැමදාම සෙනසුරාල් එක්සෑම් එකට යනකම්ම ඔයාලා මේ ටයිම් එක තියාගන්න. මම දැන් පන්ති වලට වලට කියලා දෙනවානේ. විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මම කරන්නේ. ඒ නිසා මීට කලින් කතා නොකරපු ප්‍රශ්න තමයි මම මේ කතා කරගෙන යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධතාවය නම් විදිහ ගන්න එපා, කට් කරගන්න තු අනිවාර්යයෙන් සෙට් වෙන්න. වැස්ස තියෙනවා, සිග්නල් අඩු වෙනවා, එහෙම ප්‍රශ්න ඇති සමහර ළමයිට මාත් එක්ක මැසේජ් කරලා දරුවෝ කිව්වා කිව්වද නේ. AI බය වෙන්න එපා. මම කොහොමද මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා නේ YouTube එකට. එතකොට ඔයාලා එකෙන් බලලා අවබෝධ කරගැනීම කරා. හරි, මම එන්න පොතේ දෙවැනි ප්‍රශ්නයට. දැන් ජපානයේ භාවිතා කරන ලද විදුලි ජනක යන්ත්‍රයක් ඔබට ලැබී ඇත. ජපානයේ පාවිච්චි කර විදුලි ජනක යන්ත්‍රයක් ලැබිලා තියෙනවලු. හරි, මෙම ජනකයේ පහත සඳහන් පිළිවිදල දක්වා ඇති නමුත් භාවිතා කරන්න ඕන ඉන්ධන වර්ගය කුමක්දයි කිසිදු සටහනක් නැහැලු. හරි. රයිට්. සර් සතියට දවස් දෙකක් වගේ කරත් වෙයිද? එහෙම කරන්න මොකද මට ටයිම් නැති මේ පුළුවන් නම් මම උපරිමයක් කරන්නම්. මොකද මේ මට තියෙන කාලය අනිත් පන්තිත් එක්ක බැලන්ස් කරගන්න ටිකක් අමාරු වෙනවා. මම බලන්න මට පුළුවන් වුණොත් බලමු. හරි. රයිට්. හරි. අපි අහනවා එන්ජින් රයිට්. රයිට්. ඉන්ධන වර්ග කොහොමදයි සඳහන් නැහැ. පිරිමිතර දෙන වෝල් 230යි, RPM 1800යි, සිංගල් ෆේස් 7.5 කිලෝවොට් එකයි, ජව සාධකය දෙනවා cos theta 0.8 කියලා. පළවෙනි කොටස කියන්නේ එන්ජිමේ දෘශ්‍ය පරීක්ෂාවක් මගින්. ඒ කියන්නේ එන්ජිම දිහා බලනවා. දෘශ්‍ය පරීක්ෂාවක් කියන්නේ එන්ජිම දිහා නිකන් බලනවා. බලලා භාවිතා කරන්න ඕන ඉන්ධනය ඩීසල්ද පෙට්‍රල්ද කියන වගේ නිර්ණය කරන්න ඕන ආකාරය අහනවා. දැන් මේ අපි එන්ජිම දිහා බලලා මේ එන්ජිමේ ඩීසල්ද නැත්නම් මේ එන්ජිමේ පෙට්‍රල්ද දාන්න කියලා කොහොමද බලන්න කියලා අහනවා. දැන් පෙට්‍රල් එන්ජිම නම් අපි කොහොමද පොදේ හොයාගන්නේ? අනිවාර්යයෙන් ස්පාර්ක් ප්ලග් තියෙන්න ඕනේ. කුළුඟු පේන තියෙන්න ඕනේ. මේක ජෙනරේටර් එකක් නේ. අනිවාර්යයෙන්ම පෙට්‍රල් දාලා නම් වැඩ කරන්නේ. අනිවාර්යයෙන්ම මේක ස්පාර්ක් ප්ලග් තියෙන්න ඕන. ඒ කියන්නේ කුළුඟු පේන තියෙනවද කියලා බලනවා. ඒ වගේම ඉන්ධන ටැංකියේ මූලිය විවෘත කරලා අපි ඒ ගන්ධය ආග්‍රහණය කරලා බලනවා. ගඳ සුවඳ බලලා ඩීසල්ද පෙට්‍රල්ද කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක තව තියෙන්නට ඕන පොදා කාබියුරේටර් එකක්. හරි, කාබියුරේටර් එක දිනවද කියලා බලනවා. පැහැදිලිද? ඔය වගේ පරීක්ෂණ කරනවා. ඒ වගේම හඬ සුමටද, ඒ වගේම එන්ජිම ප්‍රමාණය කුඩාද, ඒ දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක පෙට්‍රල්. ඒ වගේම ගන්ධය ආග්‍රහණය කරලා ඊට පස්සේ ඩීසල් හඳුනා ගන්න පුළුවන්. ඉන්ජෙක්ටර් නම් තියෙන ඩීසල්, ඉන්ජෙක්ටර් පම්ප් එකක් තියෙනවා නම් ඩීසල්. පැහැදිලිද? ප්‍රමාණයෙන් විශාල නම් එන්ජිම ඩීසල්, ශබ්දයේ රළුවි නම් එන්ජිම ඩීසල්. හරි, එතකොට ඔන්න ඩීසල්ද පෙට්‍රල්ද කියලා අපිට දරුවනේ හඳුනා ගන්න වෙන්නේ මේ විදිහට. ඒ නිසා අපි ලියමු. ඔයා මෙහෙම කරන්න. අපි දැන් ඔක ඩීසල්ද පෙට්‍රල්ද කියලානේ අපි අහන්නේ. ඒ නිසා අපි මුලින්ම කරමු පොතේ ලියමු මේ ඩීසල් නම් කොහොමද හඳුනගන්නේ, පෙට්‍රල් නම් කොහොමද හඳුනගන්නේ කියලා ලියමු. ඒ නිසා මුලින්ම ලියන්න පෙට්‍රල් කියලා දාන්නකො. පෙට්‍රල් කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. පෙට්‍රල් නම් හඳුනගන්න විදිය. ලියන්න පෙට්‍රල් කියනවා දරුවනේ. පුලිඟු පේනු පැවතීම. පෙට්‍රල් නම් පොතේ ලියනවා පුලිඟු පේනු පැවතීම. පුලිඟු පේනු පැවතීම. හරි, පුලිඟු පේනු පැවතීම. තව එකක් ලියනවා. පුලිඟු පේනු පැවතීම. තව එකක් ලියනවා. කාබියුරේටරයක් පැවතීම. කාබියුරේටරයක් පැවතීම. කාබියුරේටරයක් පැවතීම. ඒ වගේම ඒ වගේම කියනවා ඒ වගේම කියනවා ඉන්ධන වසුන, ඒ කියන්නේ ටැංකියේ මුඩිය කියන එක, ඉන්ධන වසුන විවෘත කර, ඉන්ධන වසුන විවෘත කර ගන්ධය ආග්‍රහණය කිරීම.
ඉන්ධන වසන විවෘත කර හරි ඉන්ධන වසන විවෘත කර ගන්ධය ආග්‍රහණය කිරීම ගඳ සුවඳ බලනවා ආග්‍රහණය කිරීම ඒ වගේම තව බලනවා දරන ලියනවා තව ලියනවා එන්ජිමේ ප්‍රමාණය එන්ජිමේ ප්‍රමාණය පරීක්ෂාව ප්‍රමාණයෙන් කුඩායි නම් පෙට්‍රල් එන්ජිමේ ප්‍රමාණය පරීක්ෂාව වරහන්තල ඕනනම් දාගන්න කුඩා නම් පෙට්‍රල් කියලා දානවා කුඩා නම් පෙට්‍රල් එන්ජින් පොඩි පොඩි නම් පෙට්‍රල් ඒ වගේම ලියනවා බලන්න ලියනවා ක්‍රියාකාරීත්වයේදී සුමටද යන වද පරීක්ෂාව ක්‍රියාකාරීත්වයේදී සුමටද සුමටද යන වද පරීක්ෂාව ක්‍රියාකාරීත්වයේදී සුමටද යන වද පරීක්ෂාව ඔය අපි කතා කරේ පෙට්‍රල් නම් කොහොමද වෙන්නේ කියලා ඊට පස්සේ ලියනවා මොකද ඩීසල් ඩීසල් කියලා කියන්නේ ඩීසල් නම් කොහොමද කියලා අපි හඳුනා ගන්න උත්සාහ කරමු ඩීසල් කියනවා ඩීසල් හඳුනා ගන්න මෙලියන දරුවනේ ඉන්ධන විදින ඉන්ධන විදින ඉන්ධන විදින ඉන්ධන විදින පැවතීම ඉන්ධන විදින පැවතීම ඒ වගේම ඉන්ධන විදුම් පොම්පයක් පැවතීම ඉන්ධන විදුම් පොම්පයක් පැවතීම ඉන්ධන විදුම් පොම්පයක් පැවතීම ඒ වගේම එන්ජිම සාපේක්ෂව විශාලව පැවතීම එන්ජිම සාපේක්ෂව විශාලව පැවතීම එන්ජිම සාපේක්ෂව විශාලව පැවතීම ඒ වගේම එන්ජිමේ හඬ රළුව පැවතීම එන්ජිමේ හඬ රළුව පැවතීම ඔන්න ඔය දේවල් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් එන්ජිම ඩීසල් කියලා හරි රයිට් ඊට පස්සේ මොදේ අපෙන් අහනවා දී කොටස ඉන්ධන යොදා එන්ජිම පණ ගැන්වීමට පෙර බැටරිය පරීක්ෂා කිරීම අදහස් කළා ඉන්ධන යොදලා එන්ජිම පණ ගන්නවන්න කලින් බැටරිය චෙක් කරන්න යනවලු පළවෙනි කොටස ඒ සඳහා කළ යුතු පරීක්ෂාවන් දෙකක් සඳහන් කරන්න දැන් බැටරිය පරීක්ෂා කරන්න යද්දී මොදේ අපි බලන්න ඕනේ බැටරියේ ටර්මිනල් දෙක තියෙනවනේ අග්‍ර දෙක ටර්මිනල් වල ලවණ බැඳිලා තියෙනවනේ කියලා බලනවා බැටරි අග්‍රවල ලවණ බැඳිලා තියෙනවද කියලා පරීක්ෂා කරනවා ඔන්න ඒක එකක් බැටරි අග්‍රවල ලවණ ලවණ තියෙනවද කියලා පරීක්ෂා කරනවා ඒක එකක් ඊළඟට බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම ප්‍රමාණවත් පරිදි තියෙනවද කියලා බලනවා හරි අපිට ඒ වගේ දේවල් කරුවොත් බැටරියේ තත්ත්වය ගැන අවබෝධයක් ගන්න පුළුවන් පැහැදිලිද හරි ලියනකොට මෙහෙම ලියනවා අග්‍රවල ලවණ අග්‍රවල ලවණ අග්‍රවල ලවණ අග්‍රවල ලවණ බැඳී පවතීදැයි පරීක්ෂා කිරීම අග්‍රවල ලවණ 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 පවතීදැයි පරීක්ෂා කිරීම තව එකක් කියනවා විද්‍යුත් විච්ඡේද මට්ටම විද්‍යුත් විච්ඡේද මට්ටම විද්‍යුත් විච්ඡේද මට්ටම ප්‍රමාණවත් පරිදි විද්‍යුත් විච්ඡේද මට්ටම ප්‍රමාණවත් පරිදි පවතීදැයි විද්‍යුත් විච්ඡේද මට්ටම ප්‍රමාණවත් පරිදි පවතීදැයි පරීක්ෂාව 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 තව එකක් ලියන්න බැටරි කෝෂවල මූඩි බැටරි
කෝෂවල මූඩි බුරුල්ව නොතිබීම. බැටරි කෝෂවල මූඩි බුරුල්ව නොතිබීම. හරි. දෙවෙනි කොටස ඉහත පරීක්ෂණ වලින් බැටරියේ ගුණාත්මක තත්ත්වයේ ඇතැයි නිගමනය කරන ආකාරය පැහැදිලි කරන්න. දැන් ඉහත තත්ත්ව අනුව කොහොමද අපි බැටරියේ ගුණාත්මක බව තියෙනවද කියලා බලන්න කියලා යහන්නේ. දැන් අපි කිව්ව දරුවනේ බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම පරීක්ෂා කරනවා කිව්වනේ. දැන් බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම ගත්තට පස්සේ දරුවනේ බැටරිය ආරෝපිත තත්ත්වයේ තියෙනවා නම්, හරි බැටරිය ආරෝපිත තත්ත්වයේ තියෙනවා නම් දරුවනේ විද්‍යුත් විච්ඡේදයේහි විශිෂ්ට ගුරුත්වය උදා 1.285ක් වෙන්නට ඕන. විශිෂ්ට ගුරුත්වය 1.285ක් වෙන්නට ඕන. හරි එහෙම තියනවාද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් විශිෂ්ට ගුරුත්වය 1.285ක් වෙන්නට ඕන. අපිට එහෙමනොත් අදහසක් එනවා දරුවනේ ඔය බැටරිය හොඳ එහෙම නැත්නම් බැටරියේ ගුණාත්මක බව ඉහළයි කියලා. අපි අහන්නේ එහෙමනේ ගුණාත්මක තත්ත්වයේ තියනවාද කියලා නිගමනය කරන ආකාරය තමයි අපෙන් අහන්නේ. පැහැදිලිද? හරි. මේ වගේමයි දරුවනේ අපිට දැන් කියන්න පුළුවන් බැටරිය ආරෝපණ තත්ත්වයේ. ඒ කියන්නේ බැටරිය දැන් හොඳ තත්ත්වයේ තියෙනවා නම් බැටරිය ආරෝපණ තත්ත්වයේ තියෙනත් එක. ඒතර බැටරිය ආරෝපණ තත්ත්වයේ තියෙනවද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. ලියන්නකෝ මෙන්න මෙහෙම. තව ප්‍රශ්නෙට උත්තර ටිකක් පැහැදිලි කරලා ලියන්නයි අපිට. ලියන්න මෙන්න මෙහෙම. ඉහත පරීක්ෂණ මගින් බැටරියේ ගුණාත්මක තත්ත්වයේ පවතීදයි නිගමනය කරන ආකාරය. හරි ලියන්න පොදේ කොහොමද නිගමනය කරන්න කියලා ලියන්න. යනවා විද්‍යුත් විච්ඡේදයේහි විශිෂ්ට ගුරුත්වය එකයි දශම දෙකයි අටයි පහක්. එකයි දශම දෙකයි අටයි පහක් පමණ වීම. දැන් මේ විශිෂ්ට ගුරුත්වය කොහොමද පරීක්ෂා කරගන්නේ? විශිෂ්ට ගුරුත්වය කොහොමද පරීක්ෂා කරගන්නේ? පරීක්ෂා කරන්න පුතා ද්‍රවමානයක් මගින්. MCQ වලට ඔක අහන්නත් පුළුවන්. කොහොමද වරහන් ඔතන මෙහෙම දියන්නකො විශිෂ්ට ගුරුත්වය 1.28 2.85 පමණ වීම කියලා දිනුවනේ. වරහන් ඔතන දාන්න. කියන්නේ ද්‍රවමානයක් මගින් පරීක්ෂා කළ යුතු වීම. ද්‍රවමානයක් මගින් එතන පරීක්ෂා කළ යුතුයි. හරි ද්‍රවමානයක් මගින් පරීක්ෂා කළ යුතුයි. හරි වතුර පාරක් කාව නැතිද? ඔව් වතුර පාරක් ඉතරයිල. හරි මේ රයිට්. එතකොට 1.285ක් මේක අපි මැනගන්න ද්‍රවමානයෙන් කියලා කිව්වා. හරි එතකොට ඊට පස්සේ අපිට තව බලන්න පුළුවන් මෙන්න මෙහෙමත් අපිට බලයි. ඊතලට ලියන්න බැටරිය ආරෝපණ තත්ත්වයේ පැවතීම. බැටරිය ආරෝපණ තත්ත්වයේ පැවතීම. බැටරිය ආරෝපණ තත්ත්වයේ පැවතීම. ඔන්න ඔය වගේ දේවල් තමයි දරුවනේ අයිහෙත අර කරපු පරීක්ෂණ වලින් දරුවනේ අපිට අදහසක් විදියට ගන්න තියෙන්නේ.
හරි රයිට් තවද රේ කනස බැටරිය එකේ තියෙන ට්‍රාන්ස්ෆරස් කලින් අපිට බලාගන්න බැටරිය එකේ හොඳයිද කියලා බලන්න පුළුවන් නේ මොකද කියන්නේ සර් බැටරිය එකේ තියෙන ට්‍රාන්ස්ෆරස් කැලේ ට්‍රාන්ස්ෆරස් කැලෙන් අපිට බලලා බැටරි එක හොඳයිද කියලා බලාගන්න පුළුවන් නේද ඒ ට්‍රාන්ස්ෆරස් කොටසෙන් බලලා ආයිට් ඕ ඒක බලා ගන්න පුළුවන් සමහර ගෑස් බැටරි එකක් වගේ නම් දැන් මම දැන් කතා කළේ මූලිකර කරන එකක් නේ ඒක විදුලි පිටියේ දාන එකක් නේ දැන් ඔය මේ ට්‍රාන්ස්ෆරන්ස් කොටසෙන් අපිට පේන්නේ බැටරි එකේ අපිට මේ දැන් අර විදුලි පිටියේ මට්ටම දිනනවා කියන එක බලාගත්තා එහෙම නැත්නම් ගෑස් බැටරි එකක් නම් අපිට ඒකේ කලර් කෝඩ් එකනේ ඔය රොටේට් වෙන්නේ අපිට එතනින් අදහසක් ගන්නත් පුළුවන් ඔව් එහෙම කියන්නත් පුළුවන් තමයි ඒක වැරදි නැහැ කැමතර එහෙමන් දියා ගන්න. ඔයක ඔලුකුත් නෑ තමයි නේ. එහෙමත් හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස මෙහෙම කියනවා. තුන්වෙනි කොටස කියනවා අපිට මෙම එන්ජිම සහ ජනකය අතර ජව සම්ප්‍රේෂණය කිරීම සඳහා පටියලුමක් යොදා ගන්නවා කියලා කියනවා. මෙහි තියෙන වාසි දෙකක් සහ අවාසි වාසි හා අවාසි දෙකක් ලෙසින් සඳහන් කරන්න කියලා කියනවා. දැන් පටියලුමක් මගින් ජලය සම්ප්‍රේෂණය කරද්දී තියෙන වාසි මොනවද? එකක් තමයි දරුවනේ මුදු ඒ කියන්නේ අර මුදු එළවුමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් අර පටියක් මගින් ජලය සම්ප්‍රේෂණය කරද්දී දරුවනේ මුදු එළවුමක් අපිට හම්බ වෙනවා. හරිද? ඒ වගේම අපිට අවශ්‍ය දුරකට ඒ කියන්නේ දුරකට අවශ්‍ය දුරකට ජලය සම්ප්‍රේෂණය කර ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට තව පුළුවන් එකවර අක්ෂ දෙකක් හෝ කීපයක් එකවර මේ චලිත කර ගන්නත් පුළුවන් පටිමගෙන් ජවයේ සම්ප්‍රේෂණය කරද්දී. හැබැයි ඉතින් වගේ අවාසිත් තියෙනවා. අවාසි තමයි ටික කාලයක් අතින් පටි ඇදෙනවා. එතකොට පටි සිල්මාරු කරන්න වෙනවා. ඒ වගේම පටිමගෙන් ජවයේ සම්ප්‍රේෂණය කරනකොට අපිට සමහර අවස්ථාවල දරුවනේ සිද්ධ වෙනවා විශේෂයෙන්ම දැන් ඔය දැන් ඒ කියන්නේ දිශාව මාරු කරගන්න වගේ ඕන අවස්ථාවල අපිට ඒක කරගන්න දරුව යනවා. ඒ වගේ අවාසි තත්ත්වත් අපිට තියෙනවා. ඒ නිසා වාසි අවාසි වෙන වෙනම ලියමු. අපි කීපයක් ලියමුකෝ. දැනනකොට මුලින්ම වාසි කියලා ලියන්න. ඒ කියන්නේ පටියලෝමක් මගින් අපි බලාපොරොත්තු වෙන වාසි ටිකයි පොතේ අපි කතා කරන්නේ. වාසි. ලියනවා වාසි වෙන මෙහෙම. ලියනවා පොතේ එකක් ලියනවා. වාසියක් ලියනවා. ලියනවා වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම තව එකක් ලියන්න තව එකක් ලියන්න තව එකක් ලියන්න සුමට දහවනයක් ලැබීම සුමට දහවනයක් ලැබීම සුමට දහවනයක් ලැබීම තව එකක් ලියන්න එකවර 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 අක්ෂ කිහිපයකට එකවර අක්ෂ කිහිපයකට ජවය ලබා දීමට හැකිවීම එකවර අක්ෂ කිහිපයකට ජවය ලබා දීමට හැකිවීම ජවය ලබා දීමට හැකිවීම ඉතින් තව එකක් කියන්නේ මේ කැරකුම් වේගය අඩු හෝ වැඩි කරගත හැකි වීම කැරකුම් වේගය අඩු හෝ වැඩි කරගත හැකි වීම කැරකුම් වේගය අඩු හෝ වැඩි කරගත හැකි වීම ඔය වගේ දේවල් වාසි ඊට පස්සේ ලියන්න පුතේ අවාසි කියලා ලියන්න අවාසි අවාසි ලියන්න මෙන්න මෙහෙම එහෙම ලියන්න පටි සීරුමාරු කළ යුතු වීම 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 තවදක් ලියනවා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම තවදක් ලියනවා පටි ලිස්සීම නිසා
පටි ලිස්සීම නිසා, පටි ලිස්සීම නිසා, ලිස්සීමට ලක්විය හැකි නිසා, පටි ලිස්සීමට ලක්විය හැකි නිසා, පටි ලිස්සීමට ලක්විය හැකි නිසා වේග පාලනය කළ නොහැක, වේග පාලනය කළ නොහැක, පටි ලිස්සීමට ලක්විය හැකි නිසා වේග පාලනය කළ නොහැක, වේග පාලනය කළ නොහැක. ඔය වගේ අවාසි අපිට හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා එන්ජිමේ හා ජනකයේ පටියලවුම් සම්බන්ධ කරලා තියෙන කප්පිවල නිෂ්කම්බ පිළිවෙලින් 100 සහ 150 කියලා කියනවා. හරි? මෙන්න මේමයි ඔය තියෙන කප්පි දෙක තියෙන්නේ 100 සහ 150. හතර මෙතන පළවෙනි කෙනා එන්ජිම. මෙයා එන්ජිම කියලා දැනෙමුකෝ. මෙයා ඇවිල්ලා බලුවනේ ජනකය. දැන් එන්ජිමේ නිෂ්කම්බය 100යි. ජනකයේ නිෂ්කම්බය 150යි. ඊට පස්සේ අපිට දෙනවා ලබන්නේ මොකේද? ජනකයේ RPM 1800යි. ජනකයේ 1800යි RPM. දැනගුම් වේගය දෙනවා. අපෙන් අහනවා එන්ජිමේ භ්‍රමණ වේගය. මේකේ වේගය අහන්නේ. අපි ඒක දන්නේ නැහැ. ඔබ ඒක අහනවා. දන්නේ නැහැ. එතකොට මේ දෙන්න පටියක් වගේ සම්බන්ධ කරලා තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. හරිද? පාච්. ජනකයේ තියෙනවා, එන්ජිම තියෙනවා. දැන් අපෙන් අහන්නේ එන්ජිමේ ප්‍රමණ වේගය. හරි. අපි දන්නවා දැන් වේගය සහ නිෂ්කම්බය අතර සම්බන්ධතාවයක් දන්නවනේ. දැන් මෙතන ගත්තොත් එහෙම එන්ජිමේ නිෂ්කම්බය ජනකයේ නිෂ්කම්බය අතර අනුපාතය. මේකත් එක්ක පරස්පරයි කියලා අපි දන්නවා. ඔක අපිට ලියන්න පුළුවන්. මෙහෙම. එන්ජිමේ එන්ජිමේ මේ දාලා තියෙන කප්පිය කොටස ගත්තාම එන්ජිමේ නිෂ්කම්බය, එන්ජිමේ නිෂ්කම්බය නෙමෙයි ඉතින් ඔය කප්පිය නිෂ්කම්බය කියන්නේ මම ඔය කියන්නේ බෙදනවා ජනකයේ නිෂ්කම්බයෙන්. ඔව සමාන වෙනවා ජනකයේ වේගය. ජනකයේ වේගය බෙදනවා එන්ජිමේ මොකද්ද? එන්ජිමේ වේගයෙන්. එන්ජිමේ විෂ්කම්බය කියන්නේ කීයද? 100යි. ජනකයේ විෂ්කම්බය 150යි. ජනකයේ වේගය 1800යි. එන්ජිමේ වේගය ඔමීගා. මෙයා මෙතෙන්ට දානවා. ඔමීගා කියන්නේ 1800 150න් වැඩි කරනවා 100න් බෙදනවා. හරි. එතකොට එනවා උත්තරයක්. කීයක් වගේ දෙන්නේ? කැලේ 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 ලක්ෂ කැලේ ගහමුල බලමු 1800 වැඩි වෙනවා 150න් බෙදෙනවා 100. වැරදුනවාද? 1800 බෙදුවා 150 වැඩි කරලා 150න් බෙදුවා 100. අපිට එනවා දරුවනේ 2700ක් කියලා. 2700යි RPM. මේ ඔමේගා. ඔමේගා කියන දරුවනේ අපිට එන්නේ එන්ජිමේ කැරකුම් වේගය. එන්ජිමේ කැරකුම් වේගය එන්ජිමේ කප් මේ කප්පිය කරකිනවා RPM 2800. හරි. මේ අගේ ආපු කට්ටිය බලන්න. කාටද මේ අගේ ආවේ? ආවේ නැද්ද? බලන්න පොඩ්ඩක්. ආරයි ආපු කට්ටිය ඉන්නවා. අඩුපාඩු තියෙන හදාගන්න. අඩුපාඩු තියෙන බල හදාගන්න. රංජිත් අවිලා දියරනේ රයිට්. රංජිත් අමාරින්ගට අවිලා දියනවා. හරි. අනිත්ක් බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. රංජිත් විතරම උත්තරය ආවේ. ආ මංජුලටත් අවිලා දියනවා. රිට්මිලා, චින්තනීලා, නිවන්මිලා, තමිජලා, සෙට් එක නැද්ද තමාරලා බලන්න. ආරයි. ඔයින් උත්තර අපු කට්ටිය. හරි. උත්තර පොඩේට අවිලා දියනවා. හරි. 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 එතකොට සීවර දෙවෙනි කොටස හරි. මම මේක මතක් කරගෙන යනවා. D කොටසට අපි එනවා. හරි. මේ කොටස හරියද නේ? රයිට්. මේ D කොටසට එමු. දැන් ඔයාලට ඔය දීලා තියෙන ඊළඟ කොටසට එනකොට ඒ ඊළඟ කොටසෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්නේ සරල දෙයක්. දැන් ඉලෙක්ට්‍රිකල් වල යෙදීමක් ඔය තියෙන්නේ
මතක ඇති බලමු අපි මේමයි කියන්නේ ඩී කොටස කියනවා මෙම ජනකයේ දුෂ්‍ය ජවය සහ ප්‍රතික්‍රියක ජවය ගණනය කරන්න අපිට මෙයාගේ සත්‍ය ජවය දෙනවද ආව් සත්‍ය ජවය දෙනවා ජව සාධකයක් දෙනවනේ ආයෙත් අපිට පුළුවන් ගණනය කරන්න සත්‍ය ජවය ජව සාධකයක් දෙනවා නම් මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් හරි රයිට් දැන් අපි දන්නවා සත්‍ය ජවය කියන්නේ මොකක්ද එහෙම නැත්නම් අපි ජව සාධකය කියන්නේ මොකක්ද අපි දන්නවනේ ජව සාධකය කියන්නේ සත්‍ය ජවය වැඩිම දුෂ්‍ය ජවය කියන ප්‍රකාශනය මේ සම්බන්ධතාවය ගන්න ඕන ඔයාලට උත්තර ටිකක් එයි හරි මම දන්නවා මෙහෙම ජව සාධකය ජව සාධකය කියන්නේ මොකක්ද පුතේ සත්‍ය ජවය බෙදෙනවකින්ද දුෂ්‍ය ජවය ඔබට ජව සාධකය කියන්නේ සත්‍ය ජවය බෙදන්න එපා දුෂ්‍ය ජවයෙන් පුතේ එතකොට අපිට මෙතනදී ගානේ කියනවනේ ජව සාධකය දශම අටයි සත්‍ය ජවය කිලෝවොට් එකයි දුෂ්‍ය ජවය අහන්නේ එහෙනම් දුෂ්‍ය ජවය උත්තර කරන්නකෝ දුෂ්‍ය ජවය උත්තර කළා කිලෝවොට් එක මෙදෙනවා කියෙන්ද දශම අටේ එතන දුෂ්‍ය ජවයක් එයි එක මෙදන්නකෝ දශම අටෙන් එකයි දශම දෙකයි පහක් කියනවා කිලෝවොට් වලින් බල පුතා දුෂ්‍ය ජවය මෙයාගේ ආපු කට්ටිය බලන්න කාටද මෙයාගේ ආවේ ආවේ නැද්ද රයිට් හරි ආයි උත්තර හරි ආයි කරත් ආවිලා තියෙනවා හරි බලමු කොහොම ඊළඟ උත්තරෙත් ආවද කියලා ඕක ඊළඟට කියනවා හරි උත්තරේ ඊළඟ තියෙන ඊළඟට ගත්තද බලමු කොහොමද ඊළඟට කියන ප්‍රතික්‍රියක ජවය දුෂ්‍ය ජවය හරි ප්‍රතික්‍රියක ජවය දැන් අපි දරුවනේ ජව ත්‍රිකෝණයක් ගත්තාම මෙන්න මේක මතක ඇති ඔයාලට ජව ත්‍රිකෝණයක් ගත්තාම දරුවනේ මෙයා තීටා කියලා කිව්වට පස්සේ අපි මෙයාට තමයි සත්‍ය ජවය කියලා කියන්නේ මෙයා තමයි දුෂ්‍ය ජවය කියලා කියන්නේ මේ පැත්තට තමයි ප්‍රතික්‍රියක ජවය කියලා කියන්නේ මොකද අපි ජව සාධකයට කොස් තීටා කියලා කියන්නේ එතකොට බද්ධපාදයේ කර්ණයෙන් බෙදපුවම කොස් එන්නේ එතකොට සත්‍ය බෙදීම දුෂ්‍ය තමයි ජව සාධකය කියලා කියනවා එතකොට මෙන්න මෙයා තමයි දරුවනේ ප්‍රතික්‍රියක ජවය වෙන්නේ එතකොට අපෙන් අහන්නේ දැන් ප්‍රතික්‍රියක ජවය ප්‍රතික්‍රියක ජවය කියන්නේ මේ ත්‍රිකෝණයේ පයිතගරස්ගේ සම්බන්ධතාවයක් පවතින නිසා අපිට ලියන්න පුළුවන් මෙහෙම දුෂ්‍ය ජවය කියන එකේ වර්ගය සමානයි සත්‍ය ජවය කියන එකේ වර්ගයයි ප්‍රතික්‍රියක ජවය කියන එකේ වර්ගයයි කියලා අපිට ලියන්න පුළුවන් මේ දෙන්නාගේ වර්ගවල එකතුව මේකට සමානයි කියලා ලිව්ව හැකියි අර පයිතගරස්ගේ සම්බන්ධයට අනුව ලිව්ව හැකියි ඊට පස්සේ ප්‍රතික්‍රියක ජවය උත්තර කරගමුකෝ ප්‍රතික්‍රියක ජවය උත්තර කරගත්තොත් වෙනව නේද සත්‍ය ජවයේ වර්ගයෙන් දුෂ්‍ය ජවයේ වර්ගය අඩු කරලා ලැබෙනගේ වර්ගමූලය ගත්ත හැකිනේ වර්ගමූලය ගත්ත හැකිනේ හරි දැන් මෙතන මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය කියලා තියෙන්නේ එතකොට මේ වර්ගය කියලා කියන්නේ ප්‍රතික්‍රියක ජවය කියන්නේ දුෂ්‍ය ජවයේ හරි පැතලන නේද දුෂ්‍ය ජවය වර්ගය සත්‍ය ජවය වර්ගය අනුව වෙනවානේ මුලට ඉන්නවා දුෂ්‍ය ජවය දුෂ්‍ය ජවයේ වර්ගයෙන් අඩු කරන්න ඕන සත්‍ය ජවයේ වර්ගය හරි දැන් දුෂ්‍ය ජවය කියලා කියන්නේ කීයද 1.25 සත්‍ය ජවය කියන්නේ කීයද සත්‍ය ජවය කියන්නේ කිලෝවොට් 1යි දැන් මෙයාගෙන් මේ වර්ගය අඩු කරලා ලැබෙනගේ මූලය හොයමු 1.25 වර්ගයෙන් අඩු කරනවා එකේ වර්ගයක් ලැබෙනගේ වර්ග මූලය හොයනවා දශම 8.5 කියනවා කිලෝවොට් වලින් මෙන්න මෙයාගෙත් ආපු කට්ටිය ඉන්නවා බලන්න උස්සන්න ඔයාගෙත් ආපු කට්ටිය බලන්න ඔයාගේ ආපු කාටද කියලා මඩක් බලන්න ආවේ නැද්ද කාටවත් පසුන්ට ඇවිල්ලා තියෙනවානේ පසුන්ට ඇවිල්ලා තියෙනවා
මෙවන්නේ ෆ්ලයිට් එකට ඇවිල්ලා තමයි මන්දිරය හරි ලක්ෂාන් අතිව හරි හරි අඩුපාඩු තියෙන කට්ටිය බලා ගන්න තියෙනවා හදා ගන්න හරි රයිට් හොඳයි අඩුපාඩු තියෙන දරුවෝ හදා ගන්න අඩුපාඩු තියෙනවා නම් බලන්නකො ඊට පස්සේ මොලේ අඩු කොට හදා ගන්න ඊට පස්සේ කියන වලට මේ සඳහා ස්වයං සැක වූ ජනකයක් ඉදිරි ජනකයක් භාවිතා කර ඇත ඒ ඇයිලේ පැහැදිලි කරන්න හරි දරුවනේ ස්වයං සැක වූ ජනකයක් මේ වැඩේට පාවිච්චි කරලා දෙන ස්වයං සැක වූ ජනකයක්ලු ඒ ඇයි කියලා අහනවා අපි දැන් දන්නවා මේ කතන්දරයේ හැටියට ගත්තහම අපිට පේනවා මෙයාගේ ජවසාධකයේ දශමටක් කරලා තියෙනවා දැන් ජවසාධකයේ වැඩි වෙන තරමට දරුවනේ ජවසාධකයේ වැඩි වෙන තරමට ක්‍රියාශීලීත්වය නැත්තම් දරුවනේ මේ ඔය කියන්නේ යන්ත්‍රයක වැඩ කිරීමේ හැකියාව ඉහළ යනවා. ඒ කියන්නේ අවුට්පුට් එෆිෂියන්සි එක. ඒ කියන්නේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එතකොට දැන් ඔය කියන විදිහට සංසකබෝ විදුලි චනකයක් භාවිත කරලා තියෙනවා නම් ඒ ඇයි කියලා මෙහන්නේ. ඒකට හේතුව තමයි පොදේ ජවහානි අඩුයි. ජවහානි අඩු වෙනවා. ඒක එකක්. ඒ වගේමයි දරුවනේ වැඩි වෝල්ටීතාවයක් ලබා දෙන්න පුළුවන්. වැඩි කාර්යක්ෂමතාවයක් දෙන්න පුළුවන්. ආරම්භයේදී වැඩි කරන්ට් එකක් පිච්චෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ වාසි නැත්තම් ඔය වගේ දේවල් තමයි ඔය ස්වයං සැකමු ඔය ස්වයං සැකසු විදුලි චලකයක් භාවිත කිරීමේ වාසි දෙර අපි ලකින්නේ. කීපයක් ලියන්නකො මෙන්න මෙහෙම ලියන්න මේ ජෙනරේටර් භාවිත කරන එකේ මේ විදිහේ ජෙනරේටර් භාවිත කරන එකේ වාසි ලියන්න කාර්යක්ෂමතාව ඉහළ වීම අඩු ජව හානිය ඊට පස්සේ ආමේචරයෙන් වැඩි විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම වැඩි විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම වැඩි විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම මේ වගේ දේවල් තුත අපිට කතා කරන්නට පුළුවන් පැහැදිලිද හරි right ඊට පස්සේ ඉවර නෑ ප්‍රශ්නේ තව තියෙනවා ඊකට සුදුත් තියෙනවානේ මෙම ජනකය සිමින්ති නියමිතය සිමින්ති මෙම ජනකය භාවිතයෙන් සිමින්ති ඔය කියන්නේ සිමින්ති බ්ලොක් ගාලා හදන්න යොදා ගන්නවා කියන එකක් ඔය කියලා මේකේ පොඩි කැලක් ඉස්සරහ තියෙනවා රයිට් මේ කැල ලැබුණත් අවුලක් නැහැ අදහසක් එනවා මෙම ජනකය සිමින්ති බ්ලොක් ගාලා සෑදීම මෙම ජනකය භාවිතයෙන් සිමින්ති බ්ලොක් ගාලා සෑදීමට නියමිතය මෙම මෙහි කෝච සහිත බ්ලොක් ගාල් නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් සඳහා ජවය සැපීමට යොදා බ්ලොක් ගාල් නිෂ්පාදනය කරනවා ඒ කියන්නේ දැන් මේ ජනකය පාවිච්චි කරලා බ්ලොක් ගාල් හදන මැෂින් එකක් ක්‍රියාත්මක කරගෙන වැඩක් කරනවා කියලා කියන්නේ. එහෙම හිතන්නකෝ. හරි. එතකොට කියනවා හරි. එතකොට කියනවා පුතේ මෙන්න මේව දෙයක්. එතකොට කියනවා කෝෂ සහිත බ්ලොක් ගාල් යොදා ගන්න අවස්ථා දෙකක්. පුතේ දැන් ඔය කෝෂ සහිත බ්ලොක් ගාල් කියන්නේ මේ යොදා ගන්න අවස්ථා දෙකක් නේ ඇත්තටම දැන් කෝෂණයේ බ්ලොක් ගලක් කියන්නේ බර නොදරන බිත්ති නිදි කරන්න ගන්න කට්ටියනේ. ඒතර බර නොදරන බිත්තියක් කියන්නේ ඔයාගේ ගෙදර තියෙන බිත්තියක අවස්ථාවක් සලකන්නේ. දැන් ඔයාගේ ගෙදර බර නොදරන බිත්ති කියන්නේ මොනවද? කාමර වෙන් කරන බිත්ති. ඒතර කාමර වෙන් කරන බිත්තියක් හදද්දී අපි දරුවනේ ඔය කෝෂණයේ බ්ලොක් ගල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තව අපිට ගන්න පුළුවන් දරුවනේ ඉහළ මහලක එතකොට ගොඩනැගිල්ලක ඉහළ මහලක
මරණෝදරණ බිත්ති කොටස් නිර්මාණය කරන්න ඒත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම අලංකාරය සඳහා පමණක් නිර්මාණය කරන බිත්ති වගේ තියෙනවනම් ඒව හදන්න ඔය කෝස්ට් සෙට් බ්ලොග් ගන්න පුළුවන්. මේ ලියන්න මෙහෙම ලියන්න අලංකාරය පමණක් සඳහා අලංකාරය පමණක් සඳහා නිමවන අලංකාරය පමණක් සඳහා නිමවන බිත්ති ඉදි කිරීමට අලංකාරය සඳහා පමණක් අලංකාරය සඳහා පමණක් අලංකාරය සඳහා පමණක් නිමවන බිත්ති ඉදි කිරීමට නිමවන බිත්ති ඉදි කිරීමට තව එකක් ලියන්න මහල් ගොඩනැගිලිවල මහල් ගොඩනැගිලිවල ඉහළ මාලයන්හි මහල් ගොඩනැගිලිවල මහල් ගොඩනැගිලිවල ඉහළ මාලයන්හි ඉහළ මාලයන්හි වෙන්කිරීම සඳහා ඉහළ මාලයන්හි වෙන්කිරීම සඳහා ඉහළ මාලයන්හි වෙන්කිරීම සඳහා තව එකක් කාමර වෙන්කිරීමේ බිත්ති සඳහා කාමර වෙන්කිරීමේ බිත්ති සඳහා ඒ වගේම තව ගන්න පුළුවන් පොතේ වැඩි බර දරන්න නැති අවස්ථාවක් ගත්තාම වැසිකිලි වල බිත්ති අපිට ඒකත් ගන්න පුළුවන් නේ තව එකක් ගන්න වැසිකිලි බිත්ති ඉදි කිරීම සඳහා වැසිකිලි බිත්ති ඉදි කිරීම සඳහා හරි දෙවෙනි කොටස මෙම බ්ලොග් ගල් මගින් බැම්මක් බැලීමේදී යොදා ගන්නා බැමි ක්‍රමය සහ යොදා ගන්නා බදාමයේ සිමෙන්ති වැලි නිපාතය මොකක්ද පොතේ මේ බ්ලොග් ගල් බැමි බ්ලොග් ගල් දමි වදින්දි යොදා ගන්න මොන බැමි ක්‍රමයද ඔ ඔලු ගල් ධර්මද බඩගල් ධර්මද බඩගල් බැමි ක්‍රමය යොදා ගන්නවා හරිද ඒ වගේම දරුවනේ සිමෙන්ති වැලි අනුපාතය කොච්චරද මේ සඳහා යොදා ගන්න බදාමයේ 1:5 හරි ඒ නිසා ලියන්න අපි අහන්න පොතේ මෙතනදී යොදා ගන්නා බැමි ක්‍රමය ලියන්න පොතේ බඩගල් බැම්ම කියලා යොදා ගන්නා බැමි ක්‍රමය ලියන්න පොතේ බඩගල් බැම්ම බඩගල් බැම්ම ඊට පස්සේ යකින් ලියන්න බඩගල් බැම්මේ සිමෙන්ති වැලි අනුපාතය අහනවානේ ලියන්න පොතේ ලියන්න සිමෙන්ති වැලි 1:5 අනුපාතයට යොදයි සිමෙන්ති වැලි 1:5 අනුපාතයට යොදයි 1:5 අනුපාතයට යොදයි හරි 1:5 අනුපාතයට යොදයි හරි ඊට පස්සේ තුන්වෙනි කොටස වර්තමානයේ බ්ලොග් ගල් භාවිතය ප්‍රචලිත වීමට හේතු දෙකක් ලොංකල් භාවිතයේ වර්තමානයේ වැඩි වැඩි වෙන හේතුව එකක් තමයි මොදේ බැරි බැඳීම සඳහා ගතවන කාලය අඩුයි හරිද වැඩි වේගයකින් ඒ කියන්නේ බැරි බඳින්න පුළුවන් ඒ වගේම ඒ ලොංකල් වලින් බඳින බිත්තියක් කපරාඩු කිරීම අත්‍යවශ්‍යම නැහැ බැරි බැඳීමට යන බාධා ප්‍රමාණයක් අඩුයි ඒ වගේම බ්ලොංකලක ඝනකම අඩු නිසා ගොඩනැගිලි ඇතුළත ලොකු ඉඩක් ඉතිරි වෙනවා ඒ නිසා බ්ලොංකල් බැමි වඩා වාසිදායකයි පැහැදිලිද ඒ නිසා අහන්න අපෙන් වර්තමානයේ බ්ලොංකල් බැමි යොදා ගන්න යොදා ගැනීමට ප්‍රබලම හේතු කියන එක කීපයක් කියන මේ බැමි බැඳීම සඳහා බැමි බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම බැමි බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම මේ බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම මේ බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම තව එකක් ලියන්න බැරි බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම බැරි බැඳීම සඳහා ගතවන කාලය අඩු වීම තව එකක් ලියන්න බැමි බැඳීමට අවශ්‍ය බැමි බැඳීමට අවශ්‍ය බදාම ප්‍රමාණය අඩු වීම බැරි බැඳීමට අවශ්‍ය බදාම ප්‍රමාණය අඩු වීම. ඇයි මේ බදාම ප්‍රමාණය අඩු වී කියන්නේ? බදාම ප්‍රමාණය අඩු වී කියන්නේ බ්ලොග් ගල් වල ඒකාකාර බව නිසා. හරි? ඒකාකාර බව නිසා තමයි බදාම ප්‍රමාණය අඩු වී කියලා කියන්නේ. ඒ වගේම ලියනවා තව එකක් දරුවනේ. තව ලියනවා බ්ලොග් ගල් දැම්මක් කපරාරු කිරීම බ්ලොග් ගල් දැම්මක් කපරාරු කිරීම අත්‍යවශ්‍ය නොවීම කපරාරු කිරීම අත්‍යවශ්‍ය නොවීම කපරාරු කිරීම අත්‍යවශ්‍ය නොවීම කපරාරු කිරීම අත්‍යවශ්‍ය නොවීම තව එකක් ලියනවා දැම්මක ධනකම
ධම්මක ඝනකම අඩු නිසා ධම්මක ඝනකම අඩු නිසා ධම්මක ඝනකම අඩු නිසා ගොඩනැගිලි ඇතුළත ධම්මක ඝනකම අඩු නිසා ගොඩනැගිලි ඇතුළත ඉඩකඩ වැඩිවීම ගොඩනැගිලි ඇතුළත ඉඩකඩ වැඩිවීම ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. එතකොට පුතේ ඔන්න ඔතනින් අපේ තුන්වෙනි ප්‍රශ්නේ වැඩ අහවර වෙනවා. සොරි දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ වැඩ අහවර වෙනවා. දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නට. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග එවැනි වෛරස් රෝග වලින් ආරක්ෂා වෙන්න විවිධ නිර්මාණ කරන්න බොහෝ පිරිසක් පෙළඹෙනවා. මෙවැනි පසුබිමක තාක්ෂණ වේදේ ආධාරන සිසුන් කණ්ඩායමක් විසින් පාදයෙන් ක්‍රියාත්මක වන ජල කරාමයක් නිපදවීමට අදහස් කරනවා කියලා කියනවා. හරි, කකුලෙන් වැඩ කරන ජල කරාමයක්. හොඳයි, පළවෙනි කොටස කියනවා මෙයාගේ වයි කියන උපාංගය නම් කරන්න. ඒ වයි කියන්නේ මොකද්ද පුතේ? ඔව්, පැඩල්ලගෙන් දැන් අපි පාගන කොට තද කරන කොට පැඩල් එක යටට යනවා. යටට ගියපු පැඩල් එක උඩට ගන්න ගැජට් එකක් නේද තියෙන්නේ? යටට යන පැඩල් එක උඩට ගන්න ගැජට් එකක් මේ වයි වල තියෙන්නේ. මොකක්ද එනවා මේ වයි වල තියෙන ගැජට් එක? මොකන්ද අපි ඒකට කියන්නේ? ඔය උඩට එන්න පාවිච්චි කරන වයි වල ගැජට් එක බලන්න මට උත්තරයක් දාන්න කෙනෙක්? අදහසක් එන්න ඕනේ. සරල දෙයක් ඔය කියන්නේ. හරි, පහළට ගියපු කෙනා උඩට ගන්න කෙනෙක්. මොකද ස්ක්‍රීන් එකක්. ඔව්, ඒක තමයි ස්ක්‍රීන් එකක්. ඔය දේ දුන්නා. හරි, ඔය දාලා තියෙන පොතේ ඔය ස්ක්‍රීන් එකක්. ඔව්, දුන්නක් තියෙන. පහළට පැඩල් එකක් පාත් කරාට පස්සේ පැඩල් එක ඉහළට ගන්න ක්‍රමයක් ඕනේ. ඉහළට ගන්න ක්‍රමය තමයි ස්ක්‍රීන් එකක් දාලා තියෙනවා. ලියලා නරුනේ දුන්නක්. ඔව්, ස්ක්‍රීන් එකෙන් දුන්නක් කියලා දාන්න. දුන්නක්. දුන්නක්. වයි කියන දුන්නක්. දෙවෙනි කොටස. උපාංගයේ භාවිතයෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යය කුමක්ද? දරුවනේ, උපාංගයේ භාවිතයෙන් ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ පාදිකේ මත පාදයේ තියලා තද කරපු පාදිකය ස්වයංක්‍රීයව ඉහළට ගැනීම තමයි වයි කියන දුන්නෙන් බලාපොරොත්තු වන කාර්යය. පැහැදිලිද? ඔය ස්පීඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පැඩල් එක පෑගුවට පස්සේ ඒකයි උඩට ගන්න එක. මේ ස්වයංක්‍රීය උඩට යන එක. ඒක ලියන්න මෙන්න මෙහෙම. පාදිකය මත පාදය තබා පාදිකය මත පාදය තබා පහළට බලයක් යෙදූ විට එය පහසුවෙන් ඉහළට එසවීම සඳහා එය පහසුවෙන් ඉහළට එසවීම සඳහා. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස හරි තුන, එක් සඳහා භාවිතා කරන්න පුළුවන් වෙළඳපොලෙන් ගන්න පුළුවන් සුදුසුම උපාංගය කුමක්ද? එතකොට x කියන දැන තියෙන්නේ මොකද්ද පුතේ? x කියන දැන තියෙන්නේ මොකද්ද? කරාමයක්. කරාමයක් ඔය විවෘත කිරීම වැසීම කියන කාර්ය මත තමයි වතුර යන එක හෝ නැති වෙන එක තීරණය වෙන්නේ. එතකොට x කියන්නේ කරාමයක්. අපෙන් අහන්නේ මොකද්ද මේ සඳහා සුදුසුම උපාංගය? දේනදරෝනේ කරාමයක්. මොන කරාමයක්ද මේකට හොඳ වෙන්නේ? ඇත්තටම හිටි කරාමයක් හොඳ වෙන්නේ. කරාමයක් කියලා දාලා වරහන් ඇතුල දාන්න හිටි කරාමයක් කියලා. ඔය x කියන උපාංගයට කියන්නේ කරාමයක්. මේකට අපි වඩාත් හොඳයි හිටි කරාමයක් නම්. කරාමයක් කියලා දාලා වරහන් ඇතුල දාන්න හිටි කරාමයක් කියලා. හිටි කරාමයක්. තුන්වෙනි කොටස හරි. හතර. මෙය ටික දිනක් භාවිතා කරලා පස්සේ පාදිකේ පාදා පාදයේ ඉවත් කරද පාදිකේ පාගල කකුල අහකට ගත්තත් ජලජල්ම දිගටම සිදුවෙනවා කියලා දැක්කලු. පාදිකේ අතින් ඉහළට එසවූ විට ජලජල්ම නවතිනවලු. පාදිකේ ඒකෙන් උඩට යන්නේ නැහැ. පාත් කරපුවම පාදිකේ යටම හිටිනවා, උඩට යන්නේ නැහැ. දරුවෙක් අහනවා වයි කියන්නේ මොකක්ද කියලා, ආයෙත් කියන්න කියලා. වයි කියන්නේ මොදේ? ස්පීන් එකක් දුන්නක්. වයි කියන්නේ දුන්නක්. වයි කියන්නේ දුන්නක්. හරි, එතකොට දැන් පාදිකේ පාගුවට පස්සේ මේක යටට යනවා, උඩට යන්නේ නැහැලු. එහෙනම් මොකක් කොතනද අවුල තියෙන්නේ? ස්පීන් එකේ ටෙන්ෂන් එක වැහැලා ආතතිය අඩු වෙලා. පැහැදිලිද? දුණු ආතතිය අඩු වුණාම දුණු උඩට යන්නේ නැහැ. එතන පාදික ඉහළ ලිස වෙන්නේ නැහැ. මේල බලපාන්න පුළුවන් ප්‍රධානම හේතුව කුමක්ද? මොකක්ද වෙලා තියෙන්නේ? ලියන්න. දුන්නේ ආතතිය අඩු වීම. පස්සෙනි කොටස. පාදිකේ ක්ෂණිකව නිදහස් කළ විට
එක්ස් උපාංගයට පහලින් ඇති ජල කොටස ඇති නල කොටස දෙදෙවීමකට ලක් වෙනවා. දරුවනේ දැන් පාදිකය ක්ෂණිකව නිදහස් කරපුවාම පාදිකේ පාබලා දඩස් කරලා අපහැරපු ගමන් පහල තියෙන නල කොටස දෙදෙවීමකට ලක් වෙනවා. හරි, අපෙන් අහනවා එයට බලපාන සංසිද්ධියකමක්ද? මොකද්ද මේ බලපාන්නේ? ඔව්, මොකද්ද මේ බලපාන්නේ? දියකෙටුම, දියකෙටුම. ආ, ඔය එල්ලෙති උත්තර තමන්ගේ දාලේ උත්තරේ දියකෙටුම. ඔව්, දියකෙටුම තමයි උත්තරේ. මුදා දියකෙටුම, දියකෙටුම නිසා තමයි නලේ දෙදරන්නේ. හරි, උත්තරේ දියකෙටුම. දී කොටස ආලෝක කදම්බයක් හරහා අත ගමන් කර වූ විට ජලය පැමිණෙන ලෙස ඉහත පද්ධතිය දියුණු කිරීමට අදහස් කරයි නම් ආලෝක කදම්බයක් කරා අත දානවා. මෙහෙම අත දාපු ගමන් වතුර යන්නේක නොයන එක තීරණය වෙනවලු. මේ සඳහා යොදා ගන්න පුළුවන් සුදුසුම සංවේදකයක මක්ද? අත දානවා කියන්නේ පොඩි ආලෝක කදම්බයක් කන්ට්‍රෝල් කරනවා කියන එකනේ. එහෙනම් ආලෝක කදම්බයක් කන්ට්‍රෝල් කරනවා කියලා කියන්නේ ඔව් ඉහත ඔව් වැඩි දියුණු කිරීමට අදහස් කරයි නම් මොකද්ද මේ සඳහා වඩාත් හොඳ කියලා අහන්නේ? මේ සඳහා වඩාත් හොඳ මොකද්ද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. මොකද්ද? LDR එකක්. ආවෙන්න උත්තර දඩබරස් ගාලා දාන්න ළමයි උත්තර ටික. හරි, උත්තරේ දරුවනේ LDR එකක් දාන්න. සුදුසු උපාංගය LDR එකක්. එහෙම නැත්නම් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් කියලා දාන්න. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. එහෙම නැත්නම් LDR එකක්. දෙක, ඉහත අවශ්‍යතාවු ඉටුකර ගැනීම සඳහා සැලසුම් කරන ලද පරිපථ සටහනක් පහදු දීලා තියෙනවා. ඒ ස්ථාන වලට ගැලපෙන උපාංග බෙදා පරිපථය සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි, මෙතන තියෙනවා ප්‍රතිරෝධකයක්, මෙතන තියෙනවා විචලන ප්‍රතිරෝධකයක්. හරි, මෙතන තියෙනවා අපි ඔය කියන LDR එක. හරි, මෙතන තමයි අපි ඔය කියන LDR එක තියෙන්නේ. මෙතෙන්ට එනවා මොකද්ද පුතේ? ට්‍රාන්සිස්ටරයක්. ඊට පස්සේ මෙතෙන්ට එනවා ඔය අපි කියන ඔය රූප සටහනේ දීලා තියෙන විදිහට. මොකක්ද මේ දීලා තියෙන්නේ? මේ දෙන රිලේ එකක්. මේ දෙන රිලේ එකක්. හරි, රිලේ එක මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතෙන්ට දාලා තියෙනවා මොකක්ද? ප්‍රතිකාරක ඩයෝඩ් එකක්. ඇයි මෙහෙම දාන්නේ? දරුවනේ ප්‍රතිවිද්‍යුත්කාමක බලයක් ගන්න එක වලක්ව ගන්න. ඊට පස්සේ මෙතනින් එනවා මෙයා වෝල්ට් බින්දුවයි, මෙයා වෝල්ට් 12යි. හරි, ඔන්න පුතා සර්කිට් එක. ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ඔන්න කොටස් ටික ඔන්නෝක වල ඇඳලා තියෙනවනම් හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ටක් ගාලා හදා ගන්න බලන්න. සර්කිට් එක ඇඳගෙන දරුවෝ දැස් ගාලා බලන්න. සර්කිට් එක ඇඳගන්න. ඉවරයි. හොඳයි, දැන් මේ මම බැලුවේ ගෲප් එකේ. දැන් මේ වල දැන් ලයිව් එකේ ඉන්න සංඛ්‍යාව දැන් ඔය විදිහට මුලේ ඉඳලාම හිටියා නම් කොච්චර වැඩක් කරගන්න තිබ්බද? දැන් වල පෙරල දැන් ඉන්න සංඛ්‍යාව දැන් මුලේ ඉඳලාම හිටියා නම් ඔය ඕමනාව මුලේ ඉඳලාම තිබුණා නම් හරි. දැන් අකට යද්දී කට්ටියට ප්‍රශ්න අහගලන්නේ
ඈ දැන් මුලින්දම ඔය ඕනම තිබුණා නම් අනිත් පැයට ලොකු දෙයක් කරගන්න තිබුණා. දැන් මුලින්දම හිටපු සෙට් එකක ඉන්නවා. ඒ කියන්නේ AI නෙමෙයි. හරි. ඒ නිසා මේ දැන් අපරාධ ඒක මුලින්දම වැඩවලට හරි සෙට්ලා කරගත්තා නම් ඔය ඉන්න මාත්‍රවල ලොකු දෙයක් කරගන්න තිබුණා වලක. හරි දැන් මේ දැන් කරන දැක්ම නේද මේ ටීල් එකෙන් හරි උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. හරි. ඔන්න පරිපාලන සටහන ඇඳලා උපාංග ටික දැම්මා. හරි. දෙවෙනි කොටස හරි තුන කියනවා A සහ D උපාංග නම් කර. A සහ D. A කියලා කියන්නේ මොකක්ද? A කියලා කියන්නේ මෙන්න මෙයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. LDR එකනේ. ඊට පස්සේ D කියන්නේ කවුද? D කියන්නේ කවුද? ට්‍රාන්සිස්ටර් එක. D කියන්නේ ට්‍රාන්සිස්ටර් එක. හරි? රයිට්. එතකොට මෙයා LDR එක මෙයා ට්‍රාන්සිස්ටර් එක. ඔන්න ඔය දෙක නම් කරගන්න පැත්තක. හරි ඒ සහ ඩී හරි. ඊට පස්සේ මෙයාගේ ඒවා පරිපථයේ ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය සඳහන් කරන්න. හරි. උත් දැන් ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කොහොමද දායක වෙන්නේ? ආලෝකයේ තියෙන වෙලාවේ මෙයාගේ ප්‍රතිරෝධය ඉතාම අඩු වෙනවා. අඳුරු වැඩෙනකොට ප්‍රතිරෝධය අධික වෙනවා. ට්‍රාන්සිස්ටර් එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ස්විච් එකක් මිස පරිපථයේ දරවනේ දායකත්වයක් සපයනවා. පැහැදිලිද? හරි. පරිපථයේ ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය සඳහන් කරන්න. හරි කියන කොට මෙන්න මේ. ආලෝකය ලැබෙද්දි කොහොමද? අඳුරු වැඩෙද්දි කොහොමද? මේ දෙන්න වැඩ කරන්න කියලා කියමු. එතකොට හරි. කියන මෙන්න මේ මුලින්ම කියන කොට ආලෝකයේ ඇති විට. දැන් තමයි මුලින්ම ආලෝකය ඇති විට. ආලෝකයේ ඇති විට කියලා කියන්නකෝ. ආලෝකයේ ඇති විට. පොත ආලෝකයේ ඇති විට මේ LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙයි. LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනකොට මෙන්න මේ බාහිරින් එන හරි මෙතනින් එන ඒ කියන්නේ මම මේ ප්‍රතිරෝධක දෙක නම් කරගත්තු මේක R මේක RB මේක RB කියලා දාන්නකො variable resistor එක කියන්නේ විචල ප්‍රතිරෝධක කියලා. හරි එතකොට මම මෙහෙම කියන්නම් RB හරහා එන කරන්ට් එක දවල් කාලේදී නැත්නම් ආලෝකය ලැබිලා තියෙද්දි LDR එක හරහා යනවා. ගිහිල්ලා බාහිර පරිපථය තුළ ධාරාව ගෙනියනවා. එතකොට බාහිර පරිපථය තුළ ධාරාව ගෙනියනවා. එතකොට ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වීමක් දකින්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඕෆ් වෙලා තියෙන්නේ. බාහිර පරිපථය තුළ කරන්ට් එක යන්නේ. හැබැයි රාත්‍රී කාලයේදී නැත්නම් අඳුර වැඩෙනකොට LDR එකේ ගලන නැත්නම් LDR එකේ ප්‍රතිරෝධය අධික වෙනවා. අධික වුණාම RB හරහා එන කරන්ට් එක පාදවල යොමු වෙලා පාදම ධාරාවක් ඇති වෙනවා. ඒ වෙලාවේ සංවාහක ධාරාවක් ඇති වෙලා ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකක් ලෙස ක්‍රියාත්මක වෙන්න ගන්නවා. පැහැදිලිද? හරි. ඕක තමයි වෙන සංසිද්ධිය. දැන් මෙන්න මෙහෙම. හරි. අදාරේ කන සර් තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකට. තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකට. උත්තරේ මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකට උත්තරේ දරවන්නේ LDR. LDR චතුර වන උත්තරේ LDR. හරි. LDR. දැන් කියනවා ආලෝක ඇති විට කියලා දාන්න මෙහෙම ලියන්න. RB හරහා ගලන ධාරාව RB හරහා ගලන ධාරාව පහසුවෙන් RB හරහා ගලන ධාරාව පහසුවෙන් LDR හරහා ගලයි. පහසුවෙන් LDR හරහා ගලයි. LDR හරහා ගලයි. එයට හේතුව ආලෝකයේ ඇති විට එයට හේතුව ආලෝකයේ ඇති විට LDR එක ආලෝකයේ ඇති විට LDR එක ආලෝකයේ ඇති විට LDR එක එකෙහි LDR එකෙහි ප්‍රතිරෝධය අඩුවන නිසාය. අඩුවන නිසාය නැත්නම් නිසා වේ. අඩුවන නිසා වේ. මෙවිට බාහිර පරිපථය තුළ ධාරාව ගලයි. එවිට බාහිර පරිපථය තුළ ධාරාව ගලයි. ට්‍රාන්සිස්ටරය ඔෆ් ඔව ඩබල් ලෙෆ්ට්
ඔෆ් අවස්ථාවේ පවතී. ට්‍රාන්සිස්ටරේ ඔෆ් අවස්ථාවේ පවතී. ඔෆ් අවස්ථාවේ පවතී. හරි. ඊට පස්සේ ලියන්න. අඳුරු වැටුණ විට. අඳුරු වැටුණ විට. අඳුරු වැටුණ විට. අඳුරු වැටෙද්දි මේක මොකද වෙන්නේ කියලා ලියන්න මෙහෙම. අඳුරු වැටෙන විට ලියන්න. අඳුරු වැටෙන විට. මෙහෙම ලියන්න. අඳුරේදී 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 LDR එකෙහි අඳුරේදී LDR එකෙහි ප්‍රතිරෝධය අධික වේ. අඳුරේදී LDR එකෙහි ප්‍රතිරෝධය අධික වේ. LDR එකෙහි ප්‍රතිරෝධය අධික වේ. මෙවිට මෙවිට RB හරහා ගලන ධාරාව මෙවිට RB හරහා ගලන ධාරාව මෙවිට RB හරහා ගලන ධාරාව පහසුවෙන් පහසුවෙන් මෙවිට RB හරහා ගලන ධාරාව RB හරහා ගලන ධාරාව LDR හරහා නොගොස් LDR හරහා නොගොස් RB හරහා ගලන ධාරාව LDR හරහා නොගොස් LDR හරහා නොගොස් පහසුවෙන් පාදමයට ඇතුළු වී පහසුවෙන් පාදමයට ඇතුළු වී පාදමයට ඇතුළු වේ. එහෙම දාන්න පාදමයට ඇතුළු වේ. පාදමයට ඇතුළු වේ. මෙවිට මෙවිට සංග්‍රාහක ධාරාවක්ද ඇතිවි. මෙවිට සංග්‍රාහක ධාරාවක්ද ඇතිවි. සංග්‍රාහක ධාරාවක්ද ඇතිවි. ට්‍රාන්සිස්ටරය ට්‍රාන්සිස්ටරය on 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 අවස්ථාවට පත්වේ. on අවස්ථාවට පත්වේ. හතරවෙනි කොටස කියනවා පරිපථය මගින් ජල සැපයුම පාලනය කිරීම සඳහා යොදා ගන්නා පරිණාමිකා කපාටයේ තියෙන්නට ඕන පරාමිතික දෙකක් අහනවා. මෙන්න මේක තියෙනවා පරාමිතික දෙකක්. එකක් තමයි දරුවනේ එක පරාමිතියක් තමයි වෝල්ටීයතාවය. තව එකක් තමයි ධාරාව, ප්‍රතිවිද්‍යුත් ගාමක බලය. මේ වගේ දේවල් තමයි මේක තියෙන්නට ඕන. ලියන දරුවනේ මේක තියෙනවා පරාමිතික දෙකක්. ලියනවා ගලන ධාරාව. ගලන ධාරාව. ඒ වගේම සැපියුම් වෝල්ටීයතාවය. සැපියුම් වෝල්ටීයතාවය. සැපියුම් වෝල්ටීයතාවය. ඒ වගේ දේවල් දෙකක් ඇති. ඊට පස්සේ සී කොටස. මෙම ජල පද්ධතියෙන් විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බැවින් එයට විසඳුමක් ලෙස නැවත භාවිතයට ගන්න පුළුවන් ආකාරයට ජලය පවිත්‍ර කරන්න මේක යෝජනා කළාලු. ජලය පවිත්‍ර කරන්න හදන්නේ නැහැ. පළවෙනි කොටස ජලයේ ගුණාත්මක බව තීරණය කරන ප්‍රධාන සාධක දෙකක්. ජලයේ ගුණාත්මක බව තීරණය කරන සාධක මොනවද මුදේ? ඒ කියන්නේ ජලයේ ගුණාත්මක තත්ත්වය කියන්නේ. හරි. එතකොට දරුවනේ ජලයේ ගුණාත්මක තත්ත්වය. ජලයේ ගුණාත්මක තත්ත්වය කියලා කියන දරුවනේ මොනවද? වර්ණයක් තියෙන්න බෑ, ගඩක් තියෙන්න බෑ, බැක්ටීරියා වලින් තොර වෙන්න ඕන, මල බැඳීම් තත්ත්වයක් කරන්න බෑ, ද්‍රාවය ඔක්සිජන් තියෙන්න ඕන නේද? ඔන්න වැඩි දේවල් ටික. අපි ලියමු. ලියන්න දරුවනේ පාටක් රහිත වීම. පාටක් රහිත වීම. පාටක් රහිත වීම. මේක තව එකක් තමයි විද්‍යුත් චුම්බකත්වය. ඒකත් බලපානවා. තව එකක් විද්‍යුත් චුම්බකත්වය. විද්‍යුත් චුම්බකත්වය කියලා දාගන්න. මේක තව බලපාන තව පාරාමිතියක්. විද්‍යුත් චුම්බකත්වය. හරි. දැන් මේක පාටක් රහිත වීම. තව එකක් කියනවා. රයිට්. එතකොට කඩිනත්වයේ කියනවා එහෙම නැද්ද? තියෙනවද? ඒවා තියෙනවා කියන්න. හරි. පාටක් රහිත වීම. ඒ වගේම කියනවා රෝගකාරක බැක්ටීරියා හා රෝගකාරක බැක්ටීරියා හා වෛරස් වලින් තොරවීම. 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 වෛරස් වලින් තොරවීම.
තව එකක් ජලයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය ප්‍රමාණවත් පරිදි ජලයේ උෂ්ණත්වය ප්‍රමාණවත් පරිදි ජලයේ උෂ්ණත්වය ප්‍රමාණවත් පරිදි නැත්නම් ප්‍රමාණවත් මට්ටමකින් පැවතිය යුතුය ප්‍රමාණවත් මට්ටමකින් පැවතිය යුතුය තව එකක් ද්‍රව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුය ද්‍රව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුය ද්‍රව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුය තව එකක් විෂදායක ද්‍රව්‍ය වලින් විෂදායක ද්‍රව්‍ය වලින් තොරවිය යුතුය විෂදායක ද්‍රව්‍ය වලින් තොරවිය යුතුය විෂදායක ද්‍රව්‍ය වලින් තොරවිය යුතුය කමික විෂ රසායනික විෂ රසායනික ද්‍රව්‍යය තම විෂ රසායනික නැත්නම් අපි මේ දාන විෂ රසායනික නෙමෙයි විවිධ රසායනික දා ගන්න විවිධ රසායනික ද්‍රව්‍යය විවිධ රසායනික ද්‍රව්‍යය අඩංගු ප්‍රමාණය විවිධ රසායනික ද්‍රව්‍යය අඩංගු ප්‍රමාණය අවම කළ යුතුය අවම කළ යුතුය අවම කළ යුතුය තමයි කියනවා මලබැලීම් තත්වයක් මලබැලීම් තත්වයක් ඇති නොකළ යුතුය මලබැලීම් තත්ත්වයක් ඇති නොකළ යුතුය මලබැලීම් තත්ත්වයක් ඇති නොකළ යුතුය තව එකක් ප්‍රමාණවත් කඨිනත්වයක් ප්‍රමාණවත් කඨිනත්වයක් තිබිය යුතුය ප්‍රමාණවත් කඨිනත්වයක් තිබිය යුතුය ප්‍රමාණවත් කඨිනත්වයක් තිබිය යුතුය හරි ඊට පස්සේ දරුවනේ දෙවෙනි කොටස කියනවා ජලපිරි පහදුවේ ප්‍රධාන පියවර පහක් ලියන්න. දන්නවනේ දරුවනේ දැන් ඔයාලට ජලපිරි පහදුවේ ප්‍රධාන පියවර පහක් ලියන්න කිව්වහම අපිට උත්තරේ දරුවනේ අවධානය යොමු කරන්න පුළුවන් මූලික කරුණු පහකට. දැන් අපි දන්නවා දරුවනේ ප්‍රධාන වශයෙන් දරුවනේ ජලපිරි පහදුවේ අංග. හරි? ඕකෙන් කොටස් පහක් ලියුවත් ඇති. හරි? ඕකෙන් කොටස් පහක් ලියනවා. එතකොට දරුවනේ අත්තරම දැන් ජලපිරි පහදු කරන ප්‍රොසෙස් එක ගත්තාම මුලින්ම දරුවනේ අර පුළුමුන් හැදලා අරගෙන ඉස්සලම දල පිරීම කරනවානේ පෙරා ගන්නවා වාතනය කරනවා කැඩිතිකරණය සහ අවසාධනය කර ගන්නවා ඊට පස්සේ දරුවනේ මොකක්ද කරන්නේ දල පිරීම කරලා දල පිරීම කළා වාතනය කළා කැඩිතිකරණය සහ අවසාධනය කළා ඊට පස්සේ දරුවනේ ආයෙ පෙරා ගත්තා විසබීජ නාශනය කළා ඔය ටික තමයි තියෙන මූලිකම ප්‍රොසෙස් එක අපි අන්නේ පහක් තෝරගෙන ඉමු හරි කියන්නේ ජල පිරි පහදුවේ ප්‍රධාන අංග පහක් කියන පොතේ දල පිරීම දලපෙරීම ඒ වගේම ලියනවා වාතනය වාතනය ඒ වගේම කැටිතිකරණය සහ අවසාධනය කැටිතිකරණය සහ අවසාධනය ඒ වගේම පුතා පෙරීම පෙරීම ඒ වගේම විසබීජ නාශනය විසබීජ නාශනය විසබීජ නාශනය හරි ඊට පස්සේ අපෙන් අහනවා දරුවනේ ඉහත සීවල දෙවෙනි කොටස. ඒ කියන්නේ දැන් අපි කියපු කතා කරපු කොටස් පියවර පහ. පහෙන් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් දල පෙරීම ගැන කතා කරමුකෝ. දැන් දල පෙරීම ගැන කතා කරද්දී දල පෙරීමේදී මොකක්ද කරන්නේ? ජලයේ අඩංගු වෙලා තියෙන විශාල ඝන හෝ එහෙම නැත්නම් විශාල ඝන ඝන හෝ එහෙම නැත්නම් විශාල සතුන් වතුරෙන් අයින් කරගන්න එකනේ. හරි? එහෙම නැති වුණොත් ඔය අය ගිහිල්ලා ජලපිරි පහදුවේ ඇතුළේ හිර වෙලා ගැටලුවක් වෙනවා නේ අපි ලියමුකෝ ලියන මුලින්ම දල පෙරීම කියලා ලියන්න දැන් ඔයාලට මතකුත් වෙයි ලියන්න මෙහෙම හරි ආය පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා අහනවා අහගෙන ඉන්නේ හරි මම දැන් කියන මොනවද මෙන්න මේ පහ දල පෙරීම කිව්වා තීරණ තේරිය ගන්න දල පෙරීම ඊට පස්සේ වාතනය දල පෙරීම කිව්වා වාතනය කිව්වා ඊට පස්සේ කැටිතිකරණය හා අවසාධනය කිව්වා කැටිතිකරණය හා අවසාධනය කිව්වා ඊළඟට
පෙරීම කිව්වා. පෙරීම ඊළඟට විසබීජ නාශනය. විසබීජ නාශනය හරි. හොඳයි. හරි නමුදේ දළ පෙරීම කියලා කියනවා. හරි දළ පෙරීම. දළ පෙරීම කියලා දාලා කියනකොට මෙන්න මේ දළ පෙරීම කියන්නේ මොකක්ද කියලා කියනකොට මෙමගින් මෙමගින් ජලයේ පාවෙන මෙමගින් ජලයේ පාවෙන මෙමගින් ජලයේ පාවෙන විශාල ඝන හෝ විශාල ඝන හෝ වෙනත් විශාල සතුන් විශාල ඝන හෝ වෙනත් විශාල සතුන් ඉවත් කරනු ලැබේ. වෙනත් විශාල සතුන් ඉවත් කරනු ලැබේ. වෙනත් විශාල සතුන් ඉවත් කරනු ලැබේ. නැතහොත් මෙම ද්‍රව්‍යය නැතහොත් මෙම ද්‍රව්‍යය නැතහොත් මෙම ද්‍රව්‍යය ජල පිරිපහදුව තුළට ඇතුළු වී නැතහොත් මෙම ද්‍රව්‍යය ජල පිරිපහදුව තුළට ඇතුළු වී ජල පිරිපහදුව තුළට ඇතුළු වී ඇතුළු වී අවහිර වීම සිදු වේ. ඇතුළු වී අවහිර වීම සිදු වේ. අවහිර වීම සිදු වේ. අවහිර වීම සිදු වේ. දළ පෙරීම සඳහා දළ පෙරීම සඳහා දළ පෙරීම සඳහා විවිධ ප්‍රමාණවලින් දළ පෙරීම සඳහා විවිධ ප්‍රමාණවලින් දළ පෙරෙන භාවිතා කරයි. විවිධ ප්‍රමාණවලින් දළ පෙරෙන භාවිතා කරයි. දළ පෙරෙන භාවිතා කරයි. දළ පෙරෙන භාවිතා කරයි. ඊළඟසමදී අපි කතා කරමු වාතනය ගැන. නිකන් දේශීනේ, දේශීක කතා කරමු. වාතනය කියන්නේ මොකද්ද? වාතනය කියන්නේ පොතේ ජලාශවල තියෙන ජලය ගන්න යටින්නේ. ඒ වගේ මඩ තියෙනවා. ඒ වගේම තව වාෂ්පශීලී සංයෝග තියෙන්න පුළුවන්. ඒ අය අපි අයින් කරලා වතුරට හොඳ ඔක්සිජන් මිශ්‍ර කරගන්න ඕනේ. ඒ සඳහා අපි දරන වාතනය කරනවා. වාතනය කරන්න පාවිච්චි කරන ක්‍රම කිහිපයක් තියෙනවා. මතකයිනේ මුළු තෝපියකට ක්‍රමය කියලා කෙනෙක් කියනවා, ඉස්නා ක්‍රමය කියලා කෙනෙක් ඉන්නවා, විදුම් ක්‍රමය කියලා කෙනෙක් ඉන්නවා, යාන්ත්‍රික ක්‍රමය කියලා කෙනෙක් ඉන්නවා. ඔය විදිහට ක්‍රම අපිට කීපෙකුත් තියෙනවා නේ. අපි කතා කරමුකෝ කීපයක්. කියන්නකෝ වාතනය කියලා දාලා කියන එහෙම වාතනය. කියන්නකෝ වාතනය මගින් වාතනය මගින් ජලයට වාතනය මගින් ජලයට හොඳින් වාතය වාතනය මගින් ජලයට හොඳින් වාතය මිශ්‍ර වීමට ඉඩ සලස්වයි. මිශ්‍ර වීමට ඉඩ සලස්වයි. මිශ්‍ර වීමට ඉඩ සලස්වයි. ජලය සමග මිශ්‍ර වන ජලය සමග මිශ්‍ර වන ඔක්සිජන් හේතුවෙන් ජලය සමග මිශ්‍ර වන ඔක්සිජන් හේතුවෙන් ඔක්සිජන් හේතුවෙන් ජලයේ යහපත් වෙනස් වීම හට ගනී. 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 වාතනය නිසා වාතනය නිසා ජලයේ දියවී ඇති වාතනය නිසා ජලයේ දියවී ඇති වාෂ්පශීලී ද්‍රව්‍යය වාෂ්පශීලී ද්‍රව්‍යය ඉවත් වේ. වාෂ්පශීලී ද්‍රව්‍යය ඉවත් වේ. වාතනයේ ආකාර කිහිපයකි. වාතනයේ ආකාර කිහිපයකි. වාතනයේ ආකාර කිහිපයකි. මොනවාද වාතනයේ ආකාර දෙක? කියන්න කීපයක් යටි කරට ගුරුත්ව හෝ පියකට ක්‍රමය. ගුරුත්ව හෝ පියකට ක්‍රමය. ගුරුත්ව හෝ පියකට ක්‍රමය. ඒ වගේම මොකදේ ඉස්නා ක්‍රමය. ඉස්නා ක්‍රමය. ඉස්නා ක්‍රමය. ඒ වගේම විදුම් ක්‍රමය. විදුම් ක්‍රමය. ඒ වගේම මොකදේ යාන්ත්‍රික ක්‍රමය. යාන්ත්‍රික ක්‍රමය. හරි. ඒකේ පුතේ කියනවා හතරවෙනි කොටස එම අපතේ යන ජලය යන්තාක් දුරකට පිරිපහදු කර ගැනීමකින් පස්සේ පාසල් වත්තේ භෝග වගාව සහ වැසිකිළි පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නවලු. පිරිපහදු ක්‍රියාවලිය කුමන පියවර හෝ පියවරක් ඒ සඳහා යොදා ගන්න පුළුවන්ද කියලා කියනවා.
දැන් අපතේ යන ජලය නිමුදේ එම අපතේ යන ජලය හරි දැන් පිරිපහදුව කරලා පිරිපහදු කරලා අයින් කරන වතුර ටික තියෙනවනේ ඒවා යම් ඔය අපතේ යන ජලය යම් ප්‍රමාණයකින් පිරිසිදු කර ගැනීමකින් පස්සේ පාසල් වත්තේ භෝග වගාව සහ රැසිකිලි පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නවලු මේ සඳහා කරන්න පුළුවන් මොනවද කියලා අහනවා ඇත්තම දැන් ඔය පානීය කරන්න තරම් සුදුසු වුණොත් අපිට ක්ලෝරින් එකතු කරන්න වෙන්නේ ක්ලෝරින් එකතු කරන්නේ නැතුව පුතා අපි වැලි පෙරහණයක් දාලා පෙරා ගන්නවා එතකොට අපද්‍රව්‍ය නැති වතු වෙනවා ඒව අපිට භෝග වගාවට රැසිකිලි පිරිසිදු කරන්න යොදා ගන්න පුළුවන් ඒ වගේම ඔය වතුරේ තියෙන ගම නැති කරන්න අපිට වාතනය කරන්න වෙනවා වාතනය කරලා පෙරාගත්ත වතුර අපිට ওই සඳහා යොදා ගන්න පුළුවන් එතකොට බොන්න තරම් සුදුසු නෝනට ගැටලුවක් නැහැ පැහැදිලිනේ හරි ලියන්න දරුවන් අපෙන් අහනවා යොදා ගන්න පුළුවන් ක්‍රියාවලිය කියන හොඳ එකක් ලියන්න වාතනය කිරීම ඔන්න එකක් එකක් ලියන්න වාතනය කිරීම එකක් ලියන්න වාතනය කිරීම අනිත් එක ලියන්න වැලි පෙරහණයක් යොදා වැලි පෙරහණයක් යොදා පෙරා ගැනීම 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 ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි හතරවෙනි ප්‍රශ්නට එනවා මේ හතරවෙනි ප්‍රශ්න වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම ආගම දීපගත පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නට එනවා මෙන්න මේ ටයිප් කර මේ ඔය වගේම ප්‍රශ්නයක් ඕක විශ්දන්නෙත් නැහැනේ මේක නම් වෙන එකක් නැති මේ ඔය වගේ ප්‍රශ්න ටික කෙලිය හරි මම බලන්න පළවෙනි කෙනා මේ ප්‍රශ්න මෙව ඡේදයක් කියනවා වසුන්දරා මහත්මිය උගත් පළපුරුදු සහ ජනප්‍රිය කේක් සැකසීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වසර 10ක පමණ කාලයක් පවත්වාගෙන යනු ලබන දිරිමත් ව්‍යවසායිතාවකි. එස්.එල්.එස්. ප්‍රොෆිට් සහතිකයේ හිමි ඇයගේ ව්‍යාපාරය සඳහා පළාතේ ඉතා හොඳ පිළිගැනීමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබෙන ප්‍රතිචාර හොඳම නිදසුනකි. ඇයගේ බේකරියේ සහ අලින් සැලේ සේවක සේවිකාවන් 15 දෙනෙකු පමණ සේවය කරනු ලබන අතර ඇයගේ පැරණි නිවස නවාතැන් හල ලෙසද භාවිතා කරයි. හරි ඉතින් සේවය කරන අතර වෙන එයා දීලා තියෙනවා බෝඩිං එකක් එහෙම හිතන්නමු හරි රටේ සිදු වූ කොරෝනා ව්‍යසනය ඇගේ ව්‍යාපාරයට බලපෑ අතර ඉතා දිරිමත් කාන්තාවක් දැවිල් තම නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට ආයතන ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරමින් ව්‍යාපාරයේ නව මාවතකට ඇය යොමු කළා මුලදී සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව බිය පැවතුනද පසුව වඩාත් හොඳ ඉල්ලුමක් ලැබුණා නිෂ්පාදන කේක් බෙදා හැරීම සඳහා අලෙවි තලයේ සේවක මහතුන් යතුරු පැදි වලින් වඩා කැමැත්තෙන් සහයෝගය ලබා දුන්නා. අතොර අලෙවි සැලේ ඉන්න වෙළඳ මහ සේවක ඔව් සේවක මහතුන් තමයි යතුරු පැදි වලින් මේ දිවිවල කිරීම සිද්ධ කරන්නේ. හරි එතකොට පොඩි ප්‍රශ්නකුත් එන්න පුළුවන්. ඉතින් අලෙවි සැලේ ඉන්න සේවකයෝ ටික කේක් ඩිලිවරි කරන්න ගියපුවාම අලෙවි සැලේ සේවක ප්‍රමාණය අඩු වෙනවා. සේවක කැටලුවක් එන්නත් පුළුවන් ඊළඟට. හරි. බලමුකෝ. අහනවා ඒ කොටස. මෙම ව්‍යාපාරයේ මාර්ගගත ක්‍රමයට ව්‍යාපාරයක් ලෙස නව මඟකට යොමු කිරීමට අවස්ථා දෙකක්. යොමු කිරීමට අවස්ථා දෙකක් ඡේදය සිරින් විස්තර කරන්න. එකක් තමයි මුලේ කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් ව්‍යාපාරයට ඇතිවෙච්ච බලපෑම හමුවේ ඒ නිෂ්පාදන අලෙවි කරගන්න යට ඕනුණා. ඒ නිසා ඔන්ලයින් ක්‍රමයකට යොමු වුණා වෙන්න පුළුවන්. ඒ වගේමයි සමාජ මාධ්‍ය හරහා ඇයගේ ව්‍යාපාරය පිළිබඳව ඇගීම කර ලක්තරණ නිසා ඇයට හිතෙන්නේ නැති මේ ඔන්ලයින් ක්‍රමයක් කරා අලෙවි කිරීම සාර්ථක වෙන්න පුළුවන් කියලා. පැහැදිලිද? ඒ වගේ අදහසක් දුන්නා නම් හරියට. අවස්ථා දෙකක් ඡේදය ඇසුරින් පැහැදිලි කරන්න. ඡේදය ඇසුරින් සඳහන් කරන්න තියෙන ඒ නිසා කියන්නේ මෙහෙමයි. ඡේදය ඇසුරින් බලමු කියනවා. කොරෝනා ව්‍යසනය නිසා කොරෝනා ව්‍යසනය නිසා ව්‍යාපාරයට බලපෑම් එල්ලවීම කොරෝනා ව්‍යසනය නිසා ව්‍යාපාරයට බලපෑම් එල්ලවීම තව එකක් කියනවා සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන යහපත් ප්‍රතිචාරය ඒ විතරකුත් නෙමෙයි බෙදා හැරීමේ කාර්ය සඳහා සේවක මහත්තුත් ඉන්නවනේ ඒකත් ලේසි ඒකට ලියනවා බෙදා හැරීමේ කටයුතු සඳහා
අලිවිසලේ සේවක මහතුන් සිටීමයි. අලිවිසලේ සේවක මහතුන් සිටීමයි. හරි. ඊට පස්සේ දෙක, වසුන්දරා මහත්මිය සතු විවසායක ගුණාංග දෙකක් ඡේදය සිරින් දක්වන්නේ. ඇය අධිෂ්ඨානශීලී, ඇය නිර්මල කාන්තාවක් කියලා කියනවා. ඒ වගේම ඡේද තවතැනක කියනකොට පරිසර ස්වභාවය පිළිබඳව ඇය දැනුවත් කියලා කියනවා. හරි, අන්න ඒ වගේ දේවල් තමයි ඇය හොඳ ව්‍යවසායිකාවක් වෙන්න හේතුව වෙන්නේ. ලියන්න පොතේ ඡේදය සිරින් අහන්න සරියන්නේ. දැඩි දැඩි අධිෂ්ඨානයක් පැවතීම, දැඩි අධිෂ්ඨානයක් පැවතීම එහෙම කියනවනේ නේද? ඔව්, නිර්මල කාන්තාවක් කියලා කියනවනේ. අධිෂ්ඨානයෙන් පැවැතීම, ඒ වගේම දිරිමත් කාන්තාවක් වීම, දිරිමත් කාන්තාවක් වීම, ඒ වගේම තව කියනකොට පරිසර ස්වභාවය පිළිබඳ, පරිසර ස්වභාවය පිළිබඳ අවබෝධයක් තිබීම, පරිසර ස්වභාවය පිළිබඳ අවබෝධයක් තිබීම. හරි, තුන්වෙනි කොටස. මෙම ව්‍යාපාරය කළමනාකරණය කිරීමේදී පහත එකෙන් කළමනාකරණ සිතවල අඩංගු කරන්න පුළුවන් කාර්ය බැගින් ලියන්න. අඩංගු කරන්න පුළුවන් කාර්ය බැගින් එකෙන් කළමනාකරණ සිතවල අඩංගු කරන්න පුළුවන් කාර්ය බැගින්. හරි, සැලසුම්කරණය. හරි, සැලසුම්කරණය කියන කොටස තුළ සැලසුම්කරණය, සංවිධානකරණය, නියාමණය, ඇලීම. දැන් දරුවනේ කාර්යයන් ටිකක් මෙහාන්නේ. සැලසුම්කරණය කියන තැන මෙයාට කරන්න පුළුවන් දරුවනේ මාර්ගගත ක්‍රමයකට කේක් අලින් කරන්න මෙයා සැලසුම් කරනවා. සංවිධානකරණය, මේ සඳහා අලින් සැරේ ඉන්න සේවක මහතුරු යොදනවා. නියාමණය, මේ සඳහා ඇයි නියාමණය කිරීම ගැන කතා කරද්දී කොහෙද එහෙම නියාමණය ගැන කොතනද දෙන්නේ දෙයක්. හරි, නියාමණය. එතකොට දරුවනේ මෙතනද කියනවා නියාමණය, නියාමණය, නියාමණය. ඊළඟ එක කියන්නේ ඇගීම. ඇගීම නම් ගැටලුවක් නෑ, ස්ටේටස් කමිටියක සම්බල දෙනවනේ. නියාමණය, එතකොට නියාමනේ තමයි හොඳ පිළිගැනීමක් තියෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන සහතික අපි කතා කරමු. කියන්න සැලසුම් කරන එක නේද දැන් ලියන්න. සැලසුම් කරන එක, සැලසුම් කරන එක කියන රටාව ලියන මෙන්න මෙහෙම ලියනවා. මාර්ගගත ක්‍රමයට සැලසුම් කරන එක කියන රටාව ලියන මාර්ගගත ක්‍රමයට කේක් බෙදා හැරීම, මාර්ගගත ක්‍රමයට කේක් බෙදා හැරීම, මාර්ගගත ක්‍රමයට කේක් බෙදා හැරීම. ඊළඟට සංවිධානකරණය. සංවිධානකරණය කියන තැනක තියෙනවා අලිවිසලේ සේවක මහතුන්, අලිවිසලේ සේවක මහතුන් බෙදා හැරීමේ කටයුතු සඳහා යෙදවීම, බෙදා හැරීමේ කටයුතු සඳහා යෙදවීම, බෙදා හැරීමේ කටයුතු සඳහා යෙදවීම. ඊළඟට නියාමණය. නියාමණය, නියාමණය ලියනවා. නියාමණය ලියනවා. SLS ප්‍රමිති සහතිකයක් ලැබීම, SLS ප්‍රමිති සහතිකයක් ලැබීම. ඇගීම කියන කරණ ලියනවා. පළාතේ හොඳ පිළිගැනීමක් ලැබීම, පළාතේ හොඳ පිළිගැනීමක් ලැබීම, පලාතේ පිළිගැනීමක් ලැබීම. හරි, හතරවෙනි කොටස කියනවා අවදානම් කළමනාකරණය ව්‍යාපාරයකදී අත්‍යවශ්‍යයි. අවදානම් කළමනාකරණය මේදී වසුන්දරා මහත්මිය තීරණ ගැනීමේදී අනුගමනය කරන්නට ඕන උපක්‍රම දෙකක්. හරි, එකක් තමයි ආරක්ෂිත ක්‍රම පිළිබඳව දරුවනේ නැත්නම් ආරක්ෂිත ක්‍රම භාවිතා කරන්නට ඕනේ. මොකද අවදානම් කළමනාකරණය ගැන කතා කරද්දී ආරක්ෂිත ක්‍රම ගැන මෙයා දැනුවත් වෙන්නට ඕනේ, නැත්නම් ක්‍රම භාවිතා කරන්නට වෙනවා. ඒ වගේම රක්ෂණ උපක්‍රම භාවිතා කරන්නට වෙනවා. ඒ වගේම හැඩ ගැසීම, ඒ කියන්නේ දරුවනේ අර කේක් අලෙවිසල කොරෝනා කාලේ වැඩ ටික කරගෙන යන බැරි වෙච්ච නිසා ඔන්ලයින් ක්‍රමයකට ගියා. අන්න එයා හැඩ ගැහුණා. ඒකත් අවදානම් කළමනාකරණයට හොඳ උත්තරයක්. ලියන්න අවදානම් කළමනාකරණය කිරීමේදී අනුගමනය කරන උපක්‍රම. ලියන්න පුතා මෙන්න මේ එකක් ලියන්න. ආරක්ෂිත ක්‍රම භාවිතය. පොඩි මතක මතක තියාගන්න. එකක් ආරක්ෂිත ක්‍රම භාවිතය, ආරක්ෂිත ක්‍රම භාවිතය. ඊළඟට රක්ෂණ උපක්‍රම, රක්ෂණ උපක්‍රම. ඊළඟට පරිසරයට අනුව හැඩ ගැසීම, පරිසරයට අනුව හැඩ ගැසීම. හරි, පහ. මෙම මාර්ගගත ව්‍යාපාරය සාර්ථක වීමත් සමග නිෂ්පාදනයේදී ඇයට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන් ප්‍රබල ගැටලුවක් සඳහන් කරන්න. ප්‍රබලම ගැටලුව තමයි මම අර මුලින්ම කිව්වේ අලෙවිසලේ ඉන්න සේවකයෝ කේක් බෙදන්න යවපුවාම
අදවිසරේ වැඩ කරන සේවකයෝ ගන්න අඩු වෙනවා. එතකොට මට සේවක ගැටලුවක් එනවා. ඔන්න එන ගැටලුව. ලියන්න. කේක් බෙදා හැරීම සඳහා කේක් බෙදා හැරීම සඳහා අලෙවිසලේ කේක් බෙදා හැරීම සඳහා අලෙවිසලේ සේවක මහතුන් අලෙවිසලේ සේවක මහතුන් යෙදවීම නිසා සේවක හිගය ගැටලුවක් ලෙස සේවක හිගය ගැටලුවක් ලෙස ඇති විය හැක. සේවක හිගය ගැටලුවක් ලෙස ඇති විය හැක. සේවක හිගය ගැටලුවක් ලෙස ඇති විය හැක. හරි. ඊට පස්සේ කියනවා වසුන්දරා ව්‍යාපාරයේ පහත තොරතුරු සපයලා තියෙනවා. අපේක්ෂිත මිගුරුම් මේකක ගණන කේක් 4000 විකුණනවා. කේක් කිලෝ එකක් විකුණනවා රුපියල් 500ට. කිලෝ එකක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල 300යි. ඒකකයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වියදම රුපියල් 100යි. ඒකකයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය විදුලි වියදම රුපියල් 10යි. ප්‍රචාරණ වියදම් 5000යි. සේවක වැටුප් රුපියල් 150000යි. ප්‍රවාහන වියදම් ලක්ෂ 2යි. අනපේක්ෂිත වියදම් ලක්ෂයයි. බදු රුපියල් 50000යි. අපෙන් අහනවා පුතේ දලලාභය ගණනය කරන්න කියනවා. ශුද්ධ ලාභය ගණනය කරන්න කියලා කියනවා. හරි. රයිට්. එතකොට හරි දලලාභය ගණනය කරන්න කියනවා විකුණු රයිට්. දැන් මොකද්ද පුතේ දලලාභය කියලා කියන්නේ? ඔව්. දලලාභය ඔයාලා දන්නවා. දලලාභය අපි මේ බලලා තියෙනවා. දලලාභය කියන්නේ මොකද්ද? දලලාභය කියන්නේ පුතේ විකුණු ආදායමෙන් අඩු කරන්න ඕනේ විකුණු පිරිවැය. පැහැදිලිද? විකුණු ආදායමෙන් විකුණු පිරිවැය අඩු කරපුවාම අපිට මොකක්ද ලැබෙන්නේ? දලලාභය. හරිද? දැන් පොතේ විකුණු ආදායම එක කේක් එකක් විකුණන්නේ රුපියල් 100ද? එක කේක් එකක් රුපියල් 500යිනේ. එහෙනම් විකුණලා ආදායම 500ක් යන එකක් විකුණු පිරිවැය විකුණන්න යන වියදම. දැන් එක කේක් එකක් විකුණන්න යනවා අමුද්‍රව්‍ය සඳහා රුපියල් 300ක් යනවා. අමුද්‍රව්‍ය සඳහා 300ක් යනවා. එක ඒකකයක් නිෂ්පාදනය සඳහා ශ්‍රම වියදම රුපියල් 100ක් යනවා. කරන්ට් එකට රුපියල් 10ක් යනවා. ඔන්න ඔය ටික නේද එක කේක් ගෙඩියක් සඳහා වියදම වෙන්නේ. නිෂ්පාදන වියදම වෙන්නේ. විකුණුම් ආදායමයි විකුණුම් පිරිවැයයි. එක කේක් එකක් විකුණනවා 500ට. එක කේක් එකක් නිෂ්පාදනය සඳහා දරුවනේ යනවා අමුද්‍රව්‍ය වියදම 300යි. ශ්‍රම වියදම 100යි. නිෂ්පාදන විදුලි වියදම රුපියල් 10ක් යනවා. පැහැදිලිද? හරි. ඔය යන්නේ එක කේක් ගෙඩියකට. කේක් ගෙඩි කීයක් මම වැඩි කරනවද? කේක් ගෙඩි 4000ක් විතරනවා. කේක් 4000ක් විතරනවා. එතකොට එනවා පොදේ අපිට ඔය නිෂ්පාදනය සඳහා දලලාභය කීයක්ද කියලා එනවා. බලමු දලලාභය කීයක්ද කියලා. දලලාභය බලමු කීයක්ද කියලා. 500ෙන් අඩු කරන්න ඕනේ ඔය සෙට් එක. 300යි 400යි 410ක් අඩු කරන්න ඕනේ. 410ක් අඩු කරා නම් හරිනේ. හරි 90යි 90 වැඩි කරන්න ඕන මොදේ 4000 උත්තරයක් එනවා 360000ක් කියලා එනවා. 360000ක් කියලා එනවා දරුවනේ දලලාභය විදියට. ඔය දලලාභය එන්නේ ආ විනාඩියක් ඉන්න බලන්න. ඔව් ඔය දලලාභය එන්නේ ඉරලකින්න අපේක්ෂිත විකුණුම් මේක ගන්න 4000යි. ඒ කියන්නේ කේක් 4000 විකුණනවා. කිලෝ එකක් සඳහා හරි කිලෝ එකක් සඳහා විකුණනවා. කිලෝ එකක් 500 විකුණනවා. කිලෝ එකක් සඳහා අමුද්‍රව්‍ය 300යි. ඒකකයක් සඳහා ශ්‍රම වියදම 100යි. ඒකකයක් සඳහා විදුලි වියදම 10යි. ප්‍රචාරණ වියදම 30 සෙට් එක වල ප්‍රචාරණ වියදම් මෙච්චරයි සේවක වැටුප් මෙච්චරයි ප්‍රවාහන හරි. එතකොට 500ක් විකුණනවා. එන්නේ 160000යි.
ශුද්ධලාවය අහනකොට හරි කතන්දර යන ශුද්ධලාවය වෙනකොට විකුණන්නේ පිළිවෙල. ශුද්ධලාභය හොයනකොට බලලාභයෙන් ඉතිරි ඔය වියදම් ටික අඩු කරන්න ඕනේ. ඒක ඒ කියන්නේ බෙදා හැරීම වියදම්, ප්‍රචාර වියදම් වගේ සේවකයන්ට දෙවන එක ඒක ප්‍රචාර වියදම්, සේවෙන් වතු, ප්‍රවාහන වියදම්, මනපේක්ෂ වියදම්, බදු ඔය වගේ දේවල් අඩු වෙනකොට බලලාභය. ඒක බලලාභය ඉන්නේ පොඩි ගානක් නේ. සීයේ තුන් සීයේ. මේක මෙලගන්න ආදායම හරි. මේක වෙනවා පිළිගන්න. නිෂ්පාදනය සඳහා නෙවෙයි. පුරින් පිළිවෙත නෙවෙයි. නිෂ්පාදනය සඳහා නෙවෙයි. ඉතින් සඳහා හදන්න යන ඉලක්ක. 300 400 410. ඒක කොහොමද? මේ හතරෙන් ගරින 36. මේ ලක්ෂය හදලා. ලක්ෂ පැනක් දෙවයි ඒකයි ලක්ෂ දෙකක් තියෙන ලක්ෂ තියෙන හොනාරේ තරහනේ වල ලක්ෂ පහයි ලක්ෂ පහයි 500ක් කරනවා අපතේ ඔය පිටරිය පන්දේල දලලාභය හරි එතකොට දැන් ඔය අපේ යන ඉලකට ශුද්ධලාභයනේ ශුද්ධලාභය කියලා කියන්නේ දලලාභුන් අඩු වෙන්නට ඕන ඔන්න ඉතිරි ටික. මම අඩු වෙනවා නෑ. ඒ ඔය වැඩේ කරන්නේ නෑ වියදම් ටික. වියදම් ටික කියන්නේ මොනවද? ඔන්න සෙට් එක. මේ මෙතන මේ දිලා තියෙන ටික. ඒ කියන්නේ ප්‍රචාරණ වියදම්. ප්‍රචාරණ වියදම් ටික අඩු කරන්න ඕන. දලලාභේ. ඊට පස්සේ සේවක වැටුප් අඩු කරන්නට ඕන. සේවක වැටුප් අඩු වෙන්නට ඕන. ඒ වගේම ප්‍රවාහන වියදම් අඩු වෙන්නට ඕන. ප්‍රවාහන වියදම් අඩු වෙන්නට ඕන. ඒ වගේම අනපේක්ෂිත වියදම් අඩු වෙන්නට ඕන. බදු අඩු වෙන්නට ඕන. ඔන්න ඔය ටික සෙට් එකම අඩු වෙන්න වියදම් කියන එක. ඔබ තමයි වියදම් කියන්නේ. එතන දලලාභයෙන් අඩු වෙන්න ඔන්න ඔය ටික. වියදම් කියන්නේ මෙන්න මේ සෙට් එක. ඒතකොට දලලාභය ගත්තහම දලලාභයේ ප්‍රශ්නයක් නැතුයි හරි. දලලාභය කියන්නේ හරි එකක් මෙච්චර කල් විකුණනවා කියන්නේ 15000යි 500යි. ලක්ෂ 20යි. ලක්ෂ 20යි. ඔබට ලක්ෂ 20ක් වෙනවා. ඒ කියෝ සභාවන විකුණුම් ආදායම. ලක්ෂ 20යි. මේ තිබුණ අඩු වෙනවා. ඉතිරි සෙක්ටර් එක. ඒ කියන්නේ සිංහලයි. අපි සිංහලයි 10යි. පොඩ්ඩක් මෙතන පුංචි
නෝට්ස් එකේ මේක පොඩ්ඩක් කියන්න පොතනේ. ඔතන දලලා එනකොට දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම දැන් විකුණුම් ආදායම විකුණුම් පිරිවැඩු කර කොහොමද තමයි දලලා එන්න ඕනේ. එතකොට දල දැන් විකුණුම් ආදායම කියන්නේ එක් 4000 විකුණනවා එකක් 500 ගන්න. මේ දෙක ගුණනම විකුණපුවාම එන ආදායම එනවා. විකුණන්න යන වියදම ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරලා විකිණීම සඳහා යන වියදමක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඔය රුපියල් 1 කිලෝ එකක් සඳහා මුදලාද මිල 300යි ඒ වගේම ඒක ගැට් සදා ශ්‍රම මිල 100යි විදින විදිනම 10යි මේ තුන්දර එකතු 410යි ඒ වගේම 4000ක් යනවා ඒ දෙන්නගේ වෙනස 360000ක් යනවා එතකොට ඕක හරි දලරාබේ හරි එතකොට හරි එතන ඒ ප්‍රශ්නේ හරි එතකොට ඔය කේක් ටික හදන්න හදලා විකුණනකොට ප්‍රචාරණ වියදම වෙන 5000 ඒක දලරාබේ අඩු කරන්න ඕනේ ප්‍රචාරණ වියදම් ඒක හරි ඊට පස්සේ සේරක වැටු ප්‍රමාණය අඩු වෙන්න ඕනේ හරි ඊට පස්සේ ප්‍රවාහන වියදමත් එකතු වෙලා අනපේක්ෂිත වියදමත් එකතු වෙලා බදුත් එකතු වුණාම අන්නේ එන මුදල දලලාභයෙන් අඩු වෙන්න ඕනේ. එතන මේ ටික එකතුදී ලොකු ගාණක් එනවා. 360000 කට ලොකු ගාණක් එනවා. මෙතන එන්නකොට ශුද්ධ ලාභය කියනකොට දලලාභයෙන් මෙන්න වියදම් ටික අඩු වෙන්න ඕනේ. හරි එතකොට මේ වියදම් ටික ගත්තාම එනවනේ ලොකු ගාණක්. ඒ කියන්නේ 5000ක් වෙනවා. ඒ වගේම 150000ක් වෙනවා. ඒ වගේම 102ක් වෙනවා ඒ වගේම ලක්ෂයක් වෙනවා ඒ වගේම 5000ක් වෙනවා 5000නේ 50000ක් වෙනවා ඔය ටිකම එකතු වෙද්දි 505000ක් වෙනවනේ 505000ක් වෙනවනේ එතකොට දලලාභයේ 300000ක් වුණොත් මේකෙන් මේ පිටුලොත් එන්නේ පාඩුවක් ඒක එහෙම වෙන්න බෑ හරි එතකොට ඒ ඉලක්කම කොහේ හරි ඔය ඉලක්කම කොහේ වැරදිලා කියලා අපි උපකල්ප හොයි කරමු මට හිතා ගන්න කොහේද වැරදිලා තියෙන්නේ කියලා ඉලක්කමක් අපි වැරදුනා කියලා හිතලා ගමු දලලාභය කියලා කියන්නේ මේ ප්‍රොසෙස් එක මතක තියා ගන්න විකුණුම් ආදායමේ විකුණුම් පිළිවෙල අඩු වෙන්න ඕනේ එතකොට ඒ 4000ක් විකුණනවා එකක් 500 ගානේ ඒ ටික විකුණන්න යන වියදමක් එනවා ඒ දෙන්නගේ වෙනස තමයි දලලාභය කියන්නේ එතකොට ඒ නොත්තරෙන් තමයි ශුද්ධ ලාභය මේ විදිහට එන්නට ඕනේ අපි හිතමු මෙතනින් එන්නේ පොඩි කාණක් නේ එකදී වෙන ලාභේ. දැන් මේ 300යි මේ දෙන්නා අතරේ නම් එක තේල් ගෙඩියක රුපියල් 90යි ලාභේ තියෙන්නේ. ඒ වගේම 4000 විකුණන කොහොම තමයි 360000ක් වෙන්නේ. ඉතින් මේ 360000 ලාභයක් තියාගෙන ඒක ඇතුලෙන් අනිත් වියදම් ටික අඩු වෙනහම පාඩුවක් වෙනවා නම් ඒක දැරලුවක් වෙනවා. ඒ නිසා අපි හිතමු මෙන්න මෙහෙම ඉදරු. එක කේක් එකක් සඳහා ශ්‍රම වියදම රුපියල් 100ක් කියන්නේ රුපියල් 10ක් කරගන්නකො. අත්ත ගාන උඩ කරනවා. ශ්‍රම වියදම 1 කිලෝ එකක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වියදම 100 හරි ඒක කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රම වියදම රුපියල් 100 කියන එක 10ක් කරගන්නකො ඒක 10ක් කරගන්න. එතකොට උත්තරයක් එනවා. එතකොට 500ෙන් අඩු වෙනවා 320ක්. ඒක වැඩි වෙනවා 4000යි. එතකොට එනවා 720000. අයි උත්තරේ ගමු. 720000. මේ තමයි දලලාභය. අපි මෙන්න මෙතන හදාගත්ත කේක් එකක් හදන්න ශ්‍රම වියදම රුපියල් 10ක් දෙනවා එක්ක සේවය දෙකට කියලා. හරිනේ ඒක පිළිගන්න පුළුවන්. එතකොට දලලාභය කියන්නේ 720000යි. ඒකෙන් අඩු වෙන වියදම් කියන්නේ 550000යි. ආ දැන් හරි. 720000ෙන් අඩු වෙනවා 550000. එතකොට අපිට තියෙන උත්තරය 215000ක් වෙනවා ශුද්ධ ලාභය. ඔන්න ශුද්ධ ලාභය. දල ලාභය 720000යි ශුද්ධ ලාභය 215000යි. 215000. පැහැදිලිනේ? හරි. දැන් හදාගන්න එහෙනම්. ඒ විදිහට ගන්නකොට අන්දර එතකොට පොඩි වෙනසක් කරා අපි ඒ විදිහටම ගන්න. එතකොට හරි. හරි. ඊට පස්සේ අය සතු ප්‍රමිතිකරණයේ වැදගත්කම සඳහා හේතු දෙකක් ප්‍රමිතිකරණයේ වැදගත්කම තමයි පාරමෝහික විශ්වාසය දිනා ගන්න පුළුවන් ගුණාත්මක භාවයේ පිළිබඳව සහතිකයක් එනවා ඔය වගේ දේවල් තමයි ප්‍රමිතිකරණයේ වැදගත්කම කියන්නකො ඉස්සෙල් ශ්‍රමිතියක් ලැබීමේ වැදගත්කමයි වහන්නේ ප්‍රමිතිකරණයේ වැදගත්කම කියන්නකො දෙවියන පාරිභෝධික විශ්වාසය ඇතිවීම පාරිභෝධික විශ්වාසය ඇතිවීම
පාරිභෝගික විශ්වාසය ඇති වීම. ඒ වගේම ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබීම. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබීම. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබීම. ඒ වගේම උසස් තත්වය. උසස් තත්වය. ඉහළ ඵලදායීතාව. ඉහළ ඵලදායීතාව. හරි. ඊළඟට කියන ප්‍රමිති සහ පිළිවිතර මගින් ව්‍යාපාරයක් ලබන වාසි දෙකක් අහනවා. හරි. වාසි දෙකක්. දැන් ප්‍රමිති සහ පිළිවිතර වල වාසි එකක් තමයි පොදේ මොනවද? නිෂ්පාදන එහෙමනම් අලවිය වැඩිවීම. මොන එක වාසියක් කියන්නේ? අලවිය වැඩිවීම. අලවිය වැඩිවීම. නව වෙළඳපළ බිහිවීම. නව වෙළඳපළ බිහිවීම. නිෂ්පාදනයේදී නාස්ති අඩුවීම. නිෂ්පාදනයේදී නාස්ති අඩුවීම. ඒ වගේම නිෂ්පාදන දෝෂ අවම වීම. නිෂ්පාදන දෝෂ අවම වීම. ඒ වගේම ඵලදායීතාව වර්ධනය වීම. ඵලදායීතාව වර්ධනය වීම. ඒ වගේම යොදා ගන්නා තාක්ෂණය ඉහළ වීම. යොදා ගන්නා තාක්ෂණය ඉහළ වීම. හරි. ඔන්න ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හරි. රයිට්. හරි. ඔන්න පුතේ 9:45. අර වෙලාවට කලින් දේවල්ගේ වැඩිට ගිවල උනා. හරි. මොකද මේ අවසාන ටික අපි ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව අලුත් ප්‍රශ්න කතා කරමු. මම ඔයාලට මෙතනින් එහාට හැමදාම දෙන අලුත් ප්‍රශ්න. මීට කලින් කතා නොකරපු අලුත් ප්‍රශ්න. ඒ නිසා දරුවනේ අද ඇවිල්ලා සෙන්සලා දැන ඉතින් එතකොට මම ඇවිල්ලා සම්ඳා වගේ වෙද්දි ඉඳලා හිඳලා ලෝ සම්ඳ වගේ වෙද්දි මම වලට දානවා ඊළඟ පේපර් එක. එතකොට සතියක් වෙනවා. හොඳට කල්පනා කරලා බලලා උත්තර හිතෙම ගන්න ට්‍රයි එකක් දෙන්න ඊළඟ සතිය. අලුත් පේපර් එකක් ආයේ එන්න. පැහැදිලි? හරි. මේ අවසාන කරන පේපර්ස් ටිකක් හොඳින් බලා ගන්න වෙනකට වඩා එතකොට මේ ඔයාලට අලුත් කරුණු චෙක් කරන ඕනම ගෙස් පේපර්ස් කියලා ගන්නකො. ඔව් ගෙස් පේපර්ස් කියලා ගන්නද? හරි. ඔය වගේ වගේ ඒවා ඉන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි. 60 පේපර් එකේ මාකින් දෙක සර දාන්නේ නැද්ද කියලා අහන්න මම දාන්න. මට අමුතු කරන්නේ 50 පේපර්ස් කීප අතර මම ඒ සමහර එකේම මාකින් ටික දාන්නම්. හරි. එහෙනම් අපිට අදට මෙතනින් වැඩ ටික අපි ඉවර කරමු. ලබන සතිය සෙනසුරාදා ආයතන සුපුරුදු විදිහට අපි හම්බ වෙනවා. ඊට කලින් අපි සෙල් කවද්ද බ්‍රහස්පතින්දා සහ සිකුරුවාදා නුවර පුරුණෑගල පන්ති වලදී අපි සමු ගන්නවා. හරි. එතකොට සමු ගන්න දවසේ හැම දරුවෙම මෙන්න පන්තියට ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න අවසාන වෙනකන් අපි උගන්වනවා. ඒ වඩා සූදානම් වෙමින් ඉන්න. හරි. එතකොට සෙනසුරාදා වල පේපර් ක්ලාස් එක කට් කරගන්නත් එපා. ඒක හැමදාම ඉන්න. හරි. එහෙනම් අපි බ්‍රහස්පතින්දා සහ සිකුරුවාදා දවසේ ෆිසිකල් පන්තිවල හම්බ වෙලා සමු ගමු. සමු අරගෙන මේ විදිහට වැඩ ටික කරගෙන යන්න එක්සෑම් එක දාන්න. හරි. එහෙනම් අදට මුදා වැඩි ඉවරයි. පරිස්සමෙන් වැඩ ටික කරගන්න. හොඳට මහන්සි වෙන්න මේ ටික. හොඳයි. ආයුබෝවන් පුතේ.